හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 5 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 1:30ට අපි එකතු වෙන්නේ අපගේ සුපුරුදු සතියක් පාසා පවත්වාගෙන එනු ලැබූ තවත් පටිච්ච සමුප්පාද ශ්‍රෙන්ඛන ලද දේශනා මාලාවේ අවසාන කොටස් වලට අපි අවසානයේ යොමු වුණේ. අදත් අපිට ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය අපිට ලැබෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරලා දුන්නා අද දවසේ තම තමන්ගේ භාවනාවට අදාළ ප්‍රශ්න උත්තර වශයෙන් ස්වාමීන් වහන්සේ අපිට ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට කැමැත්තෙන් ඉන්න බව. ඉතින් මේ කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් ඒ වගේම කලන මිතුරෝ ජාත්‍යන්තර සංවිධානය වෙනුවෙන් මම පාද නමස්කාර කර අපගේ ගෞරවනීය නම කියන්න අවසරයි බන්ති ජිනාලංකාර හිමිපාණන් වහන්සේව මේ දම් සභාවට ඉතාමත්ම ගෞරවයෙන් පාද නමස්කාර කොට පිළිගන්නවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ බොහන්සිට අද දවසේ යොමු වෙනවා අප වෙනුවෙන් ඒ අද පවත්වන්නට යෙදෙන ධර්ම සාකච්ඡාවට දේශනාවට අපිට මූලාරම්භයක් ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුන්දුකාග්‍රව භාගවත් අරහතු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට පරම සත්‍ය වූ පරම ගාම්භීර වූ පරම සූක්ෂම වූ නිර්වාණ ධාතුව අවබෝධ කර ගනිමින් හේතුඵල ධර්මයන්ගෙන් යුක්ත වුණා වූ සංසාරය තේරුම් ගනිමින් සංසාරයෙන් මිදී හේතුඵල ධර්මයන්ගෙන් මිදී නිර්වාණ ධාතුවට පැමිණවදාළ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවාගේ නමස්කාරයේ වේවා. උන්වහන්සේගේ సంతානේ පහළ වුණා වූ උන්වහන්සේගේ බුදු නෝනින් දැකවදාලා වූ ලෝකයට දේශනා කරවදාලා වූ සත්‍යංගේ කෙරෙස්කිනි නිවාරණා වූ ශ්‍රී සත් ධර්ම රත්නියට මම සිරිසින් වැඳ නමස්කාර කරනවාගේ නමස්කාරයේ වේවා. අනන්ත පරිමාණ ගුණ ඇති මහා සංඝ රත්නයේට සුපේසර ශික්ෂාකාමී බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කොට වදාලා වූ අනන්ත ගුණ ඇති මහා සංඝ රත්නයේට මම සිරිසින් වැඳ නමස්කාර කරනවාගේ නමස්කාරයේ වේවා. බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන් තුනුරුවන් වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ අනන්ත අනුභව බලයෙන් අදත් මේ පින්වතුන්ට අපි මේ සාකච්ඡාවක් තුළින් ඉදිරිපත් කරලා පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන ධර්ම කරුණු සියල්ලක්ම තාමත්ම හොඳින් වටහාගෙන ධර්ම මාර්ගයට තමන්ගේ ජීවිතයේ යොමු කරගෙන මානසිකාර්ය අවදි කරගෙන සෑම දිනාටම මේ පාරමී ධර්මයක් කරගෙන සංසාර දුකින් අත මිදලා නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඉතින් අද මේ මම කල්පනා කරා මේ පින්වත් ජයන්ත මහත්මයා දහම් වැඩසටහන පිළිබඳව අපිට මතක් කරාම අපි අද දවසේ විශේෂයෙන්ම වෙන් කරගන්න හිතුවා. ගොඩක් කාලයක් දැන් මේ සති ගානක් මාස ගානක් මේ පටිච්ච සමුප්පාදයේ කියන මාතෘකාව ඔස්සේ අපි දේශනා වාර ගණනාවක් දිගට සිද්ධ කරගෙන ආවා. ඒ දේශනා වාර ගාන සිද්ධ කරගෙන ආවේ අවිද්‍යාව මුල් කරගෙන සූත්‍ර දේශනාවල් වල ඒ වාගේම විභංග ප්‍රකරණේ දේශනා කරලා තිබෙනා වූ ඒ පටිච්ච සමුප්පාද අංග පිළිබඳව පැහැදිලි කළ දෙමි. ඉතින් පටිච්ච සමුප්පාදයේ පිළිබඳව තිබෙනවා මේ වචනමාලාව පදමාලාවක්. ඉතින් ඒ පදමාලාව වචනමාලාවට අනුව තමයි අපි මේ ඔය දේශනා ටික දිගට කරගෙන ආවේ අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප ආදී වශයෙන්.
ඉතින් මේවා මේ ගරුගාම්භීර වචන පුළුවන් උපරිමයෙන් අපි ඒවා සරල කරලා මේ පින්වතුන්ට පැහැදිලි කරා. එක්තරා ඒකෙන් කියන්නේ නෑ සර්ව සම්පූර්ණ මේ පින්වතුන්ගේ ධර්ම කොටාසය ග්‍රහණය කරගන්නට උනායි කියලා එහෙම තීරණයක නෙවෙයි. නමුත් මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ කුමක්ද, ඒකේ තිබෙන අංග උපාංග මොනවාද, ඒ වාගේ ක්‍රියාකාරී ස්වභාවය මොනවාද කියලා එක්තරා ප්‍රමාණයකට කියලා දීප එකක් පමණයි. මේ දේශනාවේ තිබෙනවා සුතමේ වාසයෙන් ඇති කර ගන්නා වූ ධර්මඥානය, ඊළඟට පැහැදිලිව ඒ සඳහා යෝනිසෝ මනසිකාරයේ ගුණ ගලපලා චින්තාමේ වශයෙන් යොමු කර ගන්න ඇති කර ගන්න ඥානේ අපි මුලින් මතක් කරා වගේ මේකේ භාවනාවකට එන්න ඕනේ. භාවනාවේ තමයි, භාවනාවෙන් තමයි මේක උපරිමයෙන් අල්ලන්න ඕනේ. ඒ නිසා භාවනාමේ ඥානය ඉතාමත් වටිනවා. ඉතින් මේ සුතමේ ඥානයේ වශයෙන් තමයි මේක කරගෙන ගියේ. ඉතින් පුළු පුළුවන් ආයත චින්තාමේ වශයෙන් ඒ ටික ගොනු කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. එහෙම කරලත් ඇති, දැනුවත් ඇති. හැබැයි මේ පටිච්චසමුප්පාදයේ ගැඹුරු දැන ගැනීම සඳහා අපි භාවනාවක් තුළින්ම තමයි මේක අවදි කරගන්න ඕනන්නේ. හොඳ පිරිසුදු ඥානයක්, ප්‍රත්‍යක්ෂ ඥානයක් අපිට ඇති වෙන්නේ එතකොට. ඒ නිසා මේ අද මේ සුතමේ ඥානෙ දියුණු කර ගැනීම වශයෙන් අපි මේ දක්වාම සිද්ධ කරා වූ දේශනාවන් ප්‍රයෝජනෙට ගනිමින්, මේ ධර්ම කරුණු ප්‍රයෝජනෙට ගනිමින්, මේ පින්වතුන්ගේ තවත් මොන හරි ගැටලු තියෙනවා නම් ඒවත් निराකරණය කර ගනිමින්, ඊළඟට මේ මාත්‍රිකාව අපේ පටිච්චසමුප්පාදේ නිසා ඒක මහා ගැඹුරු පරාසයකට යනවානේ. එතකොට ඒකේ එක අවස්ථාවක් අපි කියලා දුන ඒක චිත්තක්ෂණයක පටිච්චසමුප්පාදයේ පිළිබඳව හිතන්නේ කොහොමද කියලා, ඒක වැඩි වාර ගානක් නෙමෙයි, එකක් තමයි කියලා දුන්නේ. ඉතින් අද මේ පින්වතුන්ට මේ ප්‍රශ්න තියෙන ඒවා ඉදිරිපත් කරන්න පිළිවෙලකට අපිට ගොඩාක් ලොකු ප්‍රශ්න තිබුණත් ඒවා වෙනම ධර්ම දේශනාවක් වෙනවා. නමුත් විශේෂයෙන්ම භාවනාවට අදාළ භාවනාවක් හැටියට තමන්ට මේක දැන හඳුනාගෙන ඉස්සරහට යන්න ප්‍රයෝජනවත් වෙන පරිදි භාවනාවට ගලපලා දකින්න බලන්න ගැළපෙන ප්‍රශ්න ඉතාමත්ම වටින. ඉතින් අද මම මේ වැඩසටහන පිළිබඳව හොඳයි කියලා යෝජනාවක් කරේ පින්වත් මහත්මයාට මේ ප්‍රශ්න උත්තර වශයෙන් අද සාකච්ඡා වාරයකට අපි ඉදිරිපත් වෙන්න කියලායි. ඊළඟට මේ මෙහෙම එකක් තියෙනවා. දැන් මේකේ එක එක මට්ටම් වලනේ මේ පිරිස ඉන්නේ. දැන් භාවනා මට්ටමේ ඉන්න අයත් ඉන්නවා, ප්‍රාථමික අයත් ඉන්නවා, ටිකක් කියලා තේරුම් ගත්ත අයත් ඉන්නවා, වගේ විවිධ පරාසයකින් ඉන්නේ. ඒක නිසා හැම එක්කෙනාටම සමහර කාරණා අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි හොඳට උත්සාහ කරන්ට මේ ධර්ම කාරණා ටික තේරුම් ගන්නට, හැම එක්කෙනාම භාවනාවක් තුළින් මේ කාරණේ දැනගන්න උත්සාහවත් වෙන්න. එතන තමයි රසය තියෙන්නේ. හොඳයි, ඒ නිසා අපි මේ වෙලාවේදී මේ පින්වතුන්ට ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දෙනවා. එතකොට යම්කිසි දෙයක් තිබුණොත් අපි ඒකට අතිරේකයක් හැටියට අපි එකතු කරලා අපි කියලා දෙනවා. ඒ නිසා මේ වැඩසටහන සෑම දිනාටම ධර්මඥානෙ දියුණු කරගන්නට, ප්‍රඥාව දියුණු කරගන්නට උපකාර වෙන ඉතාමත් හොඳ ගැඹීර ධර්ම සාකච්ඡාවක් වේවා කියලා මම බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. දැන් අපේ වෙනදා වගේම ප්‍රශ්න අහන පින්වතුන් තමන්ට තියෙන ගැටලු පිළිබඳව අහන්න ඉදිරිපත් වෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අප්‍රමාණ පිං හොඳයි අපි කල්යාණ මිත්‍රින්ට අවස්ථාව ලබා දෙනවා පළමුවෙන්ම ප්‍රශ්න අහන අපේ කල්යාණ මිත්‍රයාට හෝ මිතුරියට පුළුවන් මයික් එක අන්මියුට් කරලා කතා කරන්න අනිත් අයට පුළුවන් අතේ සවීමකින් අපිට දන්වන්න කාටද ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ කියලා හොඳයි මම විවෘත කරනවා හැමෝටම තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න කියලා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මං මට මේ භාවනා සම්බන්ධ ගැටලුවක් නෙමෙයි නමුත් මම මේ පටිච්චසමුප්පාද දේශනාව තව කෙනෙකුට අහන්න කියලා කිව්වහම ඒ කෙනා අහලා මට කිව්වා මේ උප්පත්ති පටිච්චසමුප්පාදය කොටස් වලට බෙදෙනවා අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයේ ඉදප්පච්චේක පටිච්ච සමුප්පාදයේ කියලා. ඒ වුණාට මට ඒක තේරුනේ නැහැ. එහෙම බෙදෙනවද ස්වාමින් වහන්ස? බෙදෙනවා නම් ඒවා මීට වඩා වෙනස්ද? කොහොමද ඒක අපි අවබෝධ කරගන්නේ? තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. පටිච්ච සමුප්පාදයේ පටිච්චසමුප්පාදයේ මේ කාරණා දෙක මම මුලින්ම මතක් කරා මේ පටිච්ච සමුප්පාදය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේකේ විස්තර තියෙනවා. මේ පටිච්ච සමුප්පාදයේ විස්තර ගොඩාක් තියෙනවා. ඒකට මෙහෙම කියන්න පුළුවන්. අපි මේ එකක් කියන්න මේක මුලින් කියලා තියෙනවා. දැන් පටිච්ච සමුප්පාදය කියන එකේ සාමාන්‍යයෙන් අපිට තේරෙන හැටියට ගත්තාන් පස්සේ හේතුඵලයනේ කියන්නේ හේතුව ඵලය. ඔය විදිහට ගත්තාන් පස්සේ යම්කිසි හේතුවක් තියෙනවා යම්කිසි ඵලයක් තියෙනවා. මේ පටිච්ච සමුප්පාදයේ හේතුඵල කතාව. එතකොට මේකේ තියෙනවා මේ පටිච්ච සමුප්පන්න ධර්ම තිබෙනවා. පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න ධර්ම තිබෙනවා. ඒක මම මීට කලින් ඔය පළවෙනි දේශනා වගේ පැහැදිලි කරලා තිබෙනවා. ඒක බලන්න. යම්කිසි ධර්මයක් උපදින්නට හටගන්නට ඇතිවෙන්නට තවත් ධර්මයක් උදව් වෙනවා නම් උපකාර වෙනවා නම් ආන්නේ ඒ ධර්ම වලට කියනවා පටිච්ච සමුප්පාද ධර්ම පටිච්ච සමුප්පන්න ධර්ම කියලා. ඇති වෙන ධර්මයේ ඇවිල්ලා පටිච්ච සමුප්පන්නයි. එතකොට තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. ওই ටික අපි ඔහම නිකන් පැත්තකින් තියාගන්නකො. තව කාරණයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද කතාව කියන්නේ නැතුව මෙහෙම ධර්ම මාත්‍රිකා වශයෙන් කතාවක් කරලා තිබෙනවා. ඒකේ තියෙනවා ධර්ම මාත්‍රිකා 22ක් තියෙනවා එක කොටසකට. තව තියෙන ඔක්කොම ගත්තාන් පස්සේ 200 ගාණක් තියෙනවා. නමුත් ධර්ම මාත්‍රිකා තිබෙනවා කොටස් තුනේ කාරණා 22ක් තියෙනවා. ඒකේ කොටක් 21ක් පැත්තකින් තියලා එක කාණ්ඩයක් ගත්තම ඒකේ තියෙන මෙහෙම කුසලා ධම්මා අකුසලා ධම්මා අභ්‍යාපත ධම්මා කියලා. දැන් මේ අහපු ප්‍රශ්නයට පොඩි පැහැදිලි කිරීමක් එක්ක තමයි මේ කියලා දෙන්නේ. මේක ටිකක් ගැඹීරයි. එතකොට දැන් බලන්න කුසලා ධම්මා අකුසලා ධම්මා අභ්‍යාපතා ධම්මා කියලා කියනවනේ. මේ කාරණයට ගිහිල්ලා බැලුවයින් පස්සේ දැන් ගොඩවල් තුනක්නේ. ගොඩවල් තුනක්. කුසල ධර්ම කියලා කොටසක් තිබෙනවා. අකුසල ධර්ම කියලා කොටසක් තිබෙනවා. අව්‍යාකෘත ධර්ම කියලා කොටසක් තිබෙනවා.
මේ පටිච්ච සමුපාදයේ පොඩ්ඩක් අපි පැත්තකින් තියලා තියෙන්නේ. දැන් මේ වගේ බැලුවම ඉස්සර වෙලා තේරුම් ගන්න ඕනේ කුසල ධම්මා කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ අකුසල ධම්මා කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ තේරුම් ගන්න ඕනේ අව්‍යාපත ධම්මා කියන්නේ මොකද්ද කියලා. කුසල ධම්මා කියන එක තේරුම් ගන්න අපි ඊතාත්ම ලාභාල ප්‍රාථමික ඒ වගේම දැනුමක් අපිට නැති අය හැටියට නිහතමානී වෙලා අපි මේක ගැන හිතුවොත් එහෙම කුසලා කියලා කියන්නේ කුසලා කියලා කියන්නේ ඊතාත්ම හොඳ දක්ෂ ඒ වගේම ප්‍රසන්න කුසල ධර්ම. කියන්නේ තව එකක් තේනවා මෙහෙම. එතෙන්ද හරියටම පින් පොයින්ට් කළා කිව්වොත් එහෙම ඔය අපි නිතර කියනනේ අලෝභ අදෝස අමෝහ කියලා. ඒ අලෝභ අදෝස අමෝහ කියනා වූ චෛතසික ධර්මත් එක්ක තවත් හිත තවත් චෛතසික ධර්ම සමූහයක් ඒ පැත්තට පක්ෂපාති වෙලා කටයුතු කරනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් වැඩ කරනවා නම් හැදෙනවා නම් රංචු ගහනවා නම් ඒ ඔක්කොටාම කියනවා කුසල ධම්මා කියලා. කුසල ධම්මා කියලා කියනවා. දැන් ඔය පින්කම් අපි ඔය කතා කියන්නේ නැතුව ඔය බෝධි පූජා, බුද්ධ වන්දනා, අටවිසි පූජා, දානමාන, කටින පින්කම්, සිවුරු පූජා, වන්දනාමාන ඔය කරනවනේ. ඒවා අපි මේ ඔය වන්දනා ගමන්, බෝධි පූජා, කිරියාහාර පූජා ඕවා ඇවිල්ලා සම්මුති භාෂාවෙන් කරන වැඩනේ. හොඳ දේවල්නේ. සම්මුති භාෂාවෙන් සම්මුතියේ පිහිටලා හොඳයි කියලා හිතාගෙන කරන දේවල් කරන කටයුතු. හැබැයි ඒ සම්මුතියේ පිහිටා සම්මුති වාච වචනේ පිහිටා ඒයට අනුකූලව සිද්ධ කරත් අපි මේ ඔක වතුර බොනවා වගේ වැඩේනේ. වතුර බොනවා වතුර ඒක කියන්නේ හේතුව මෙහෙමයි. දැන් අපි වතුර බොනකො වතුර බොනවනේ. වතුර බොනකොට අපි සාමාන්‍යයෙන් කියන්නේ වතුර කියලා જાතියක් තිබෙනවා අති කෝප්පයකට අරගෙන බොනවා. එතකොට ඒ වතුර බොන වෙලාවට අපි කියන වචනයක් තිබෙනවා ඒ වගේම පාවිච්චි කරන වචනයක් තිබෙනවා සිද්ධ වෙන දෙයක් තිබෙනවා කියන්නේ නැතුව. කියන්නේ නැතුව වුණා සිද්ධ වෙන දෙයක් තිබෙනවා. ඒ තමයි වතුර බොන වෙලාවට අපේ පිපාසය නැති වෙලා යනවා. පිපාසය සංසිඳෙනවා. පිපාසය ඉවර වෙලා යනවා. පිපාසය දුර වෙනවා. එතකොට වතුර බොණ්ඩ ගියේ වතුර පිපාසය නිසානේ. හැබැයි පිපාසය කතාවක් අපි එතන කියන්නේ නැතුව පිපාසය නැති වුණා කියන කතාව කියන්නේ නැතුව වතුර බිව්වා කියන එක විතරයි අපි ප්‍රයෝජනෙට ගන්න කියන්නේ. වතුර බිව්වාට පස්සේ අපිට වෙන්නේ මොකද්ද? පිපාසයේ සංසිඳීමයි පිපාසයේ නැති වී යෑමයි. එතකොට අපි භාවිතා කරලා තිබෙන වචනේ තමයි වතුර බොනවා. වතුර කියන වචනේ වතුර බොනවා කියන ක්‍රියාපදයයි දෙක. ඒ වගේ අපි ඔය වන්දනාමාන, කිරියාහාර පූජා, මල් පූජා ආදී දේවල් සිද්ධ කරගෙන යනකොට සම්මුතියේ පිහිටලා අපේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන්නා වූ යම්කිසි ධර්ම ගුණයක ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙනවා. ඒ තමයි අර වැඩේට අනුව කුසල ධර්ම කියන ඒ පොදිය යම් ක්ලස්ටරේට එව හැදිලා ක්‍රියාත්මක වෙනවා. ආන්න ඒ වගේ මේ හොඳ පැත්තට හොඳ දේවල් හැටියට ශක්ති නිස්පාදනය වීමට කියනවා කුසල ධර්මියෝ කියලා. ඔන්න සරලව දෙක මේ අපේ හිත්වල අකුසල ධර්ම හැටියට යම්කිසි දෙයක් සිද්ධ වෙනවා නම් මැරීමක්, හිංසා කිරීමක්, පීඩා කිරීමක් ආදී වශයෙන් ඒවට ගොනු වෙලා හිත හැදෙනවා නම් ඒ හිත් අනුසාරයෙන් හැදෙන්නා වූ චිත්තචෛසික ධර්ම වලට කියනවා අකුසල ධර්මයෝ කියලා. අකුසල ධර්ම. කොන්න දැන් ඔය හොඳ නැති දේ අකුසලයි හොඳ දේ කුසලයි.
ඇයි ඒ විදිහට එහෙම කියන්න හේතු වෙච්ච හේතු උනේ කියලා තවත් පැත්තකින් හිතුවොත් මෙන්න මෙහෙමයි. ඒ තමයි ඔය මේ හැම දෙයකටම මේ හැම දෙයකටම තියෙනවා ඒ ප්‍රතිඵලය ප්‍රතිඵලයේ තිබෙනවා එක්තරා හැඩක්. දැන් මේ විදිහට හිතනද මේ කටු තියෙනවනේ කටු වැල්. දැන් කටු ගහක ගෙඩියක් අරගෙන ඒ ගෙඩිය පැල කළාම ඒකෙන් කවදා හරි හැදෙන්නේ කටු ගහක් මිස ඒ වගේම කටු වැනෙන කටු පැටලෙන කටු ගහක්ම මිස කටු පැලක් මිස වෙන මොකක්වත් ලස්සන ගහක් නෙවෙයි. ගිහිල්ලා ඇඟේ තවරෙන්ට හොඳ ගහක් නෙවෙයි. ඒක තමයි කටුව කටු මේ එහෙම නැත්නම් මුලක කටු ගහක ගෙඩියක තිබෙනා වූ ස්වභාවය. කටු ගහක ගෙඩියෙන් කටු ගහක නටුවෙන් කටු ගහක ඇටයෙන් පැලවෙන්නේ කටු ගහක් කටු වැලක්. ඊළඟට හොඳ දෙයක අපි හිතමු අඹ ඇටයක් පැලකොට කවදාකවත් කටු ගහක් කටු වැලක් හැදෙන්නේ අඹ ඇටයක්ම පැලවෙනවා අඹ පැලයක්ම හැදෙනවා. ඒකේ ගෙඩි කණ්ඩක් පුළුවන් සත්තුත් කැමති ඒ වගේම ෂේඩ් එකක් හොඳට මේ හැදෙනවා විශේෂයෙන්ම ඔය ආවරණයක් හැදෙනවා එහෙම සකස් වෙනවා. දැන් බලන්න ඒ බීජ වර්ගයේ හැටියට නිෂ්පාදනය කරපු දේ කුසල ධර්මයක් වුණාම කුසල ධර්මයේ විපාක ඇති කරගුට ඒක හරියට සුඛ වේදනාත්මකයි සහ උපේක්ෂා වේදනාත්මකයි දෙකක් තිබෙනවා. සැප වේදනාවක් එක්ක නිෂ්පාදනය කරන්නට සැප වේදනාවක් දීගෙන සැප වේදනාවක් ඇති කරගෙන විපාකයේ ඉදිරිපත් කරන දේවල්ට කියනවා මොකද්ද මේ කුසල ධර්ම කියලා. ඒක විපාක වශයෙන් බැලුවා. සමහර ඒවා තිබෙනවා අකුසල වශයෙන් ගත්තම විඳීමක් කටුක වේදනාවක් දුක්ඛ වේදනාවට විශාල බරගැන්වීමක් කරලා ඒ පැත්තෙන් දුකක් ඇති කරන්නා වූ විපාකයක් හැදෙන ශක්ති විශේෂිතයට කියනවා මොකද්ද අකුසලය කියලා. මේ මෙන්න මේක හොඳට තේරුම් ගන්නද අකුසලයක් කරන අකුසලය තුල තිබෙන්නේ ශක්තිය විතරයි. කුසලය තුල තියෙන්නේ ශක්තිය විතරයි. කියන්නේ අපි මොකක් හරි හදනකොට ඒකෙ තිබෙන්නේ එක්තරා ශක්ති විශේෂයක් ගුණ වෙනවා. හොඳ ශක්ති විශේෂයක් ගුණ විශේෂයක් හරි නරක ශක්ති විශේෂයක් හරි ගුණ වෙනවා. ඒක විපාක නෙවෙයි. ඒක විපාකයක් එහෙම නෙවෙයි. විපාකයේ තිබෙන්නේ ඒක ශක්තිය ගුණ වුණාට පස්සේ. ඒ නිසා මේ ශක්තිය හැදුනම මේ බලය ගොනු වුණාම ඒ බලය ඇතුලේ තිබෙනවා. ඇයි ඒකට කුසලය කියලා කියන්නේ කුසල බලය කියලා කියන්නේ කුසල ශක්තිය කියලා කියන්නේ හේතුව කුසල ශක්තිය කියලා කියන්නේ ඒකට පුළුවන් ඒක හා සමාන ඒකට ගැළපෙන විපාකයක් නිස්පාදනය කරන්න විපාකයක් ඉපදවීමේ ශක්තිය කියන එක කුසලයට තිබෙන නිසා තමයි කුසල බලය කුසල ශක්තිය කියලා කියන්නේ. හැබැයි අපි විපාකයේ කියන විපාක ශක්තිය කියලා කියන්නේ මිනිස්සු දැන් කියන්න පුළුවන්. හැබැයි විපාක ශක්තිය කියලා කියන්නේ කුසල බලය කියලා විපාක බලය කියලා කියන්නේ නැහැ. විපාකයකට බලයක් නැහැ. විපාකයකට ශක්තියක් නැහැ. තියෙන්නේ කුසලයටයි ශක්තිය තියෙන්නේ. එහෙම නැත්නම් අකුසලයටයි ශක්තිය තියෙන්නේ. අකුසලයට තියෙන ශක්තිය බලය තමයි විපාකයක් හදන්න පුළුවන්. ගතිය තිබෙනවා. ඔන්න බලන්න. දැන් එතකොට තියෙනවා නේද කරුණු හතරක් ගොනු වුණා නේද මෙතන? මොකද්ද කරුණු හතර? පළවෙනි එක තමයි කුසලයේ කියනා වූ ශක්තිය. ඒක විපාකේ නෙවෙයි. අකුසලයේ කියනා වූ ශක්තිය. ඒක විපාකේ නෙවෙයි. එතකොට කුසලයට කුසලයේ තිබෙන ශක්තියට අනුකූලව විපාකයක් යම්කිසි වෙලාවක ගොනු වුණා. ඒ පස්සේ ඉස්සෙල්ලා ශක්තිය හැදෙන්න ඉපැයි. එතකොට පස්සේ හැදිච්ච කුසලයේ බල ඒ කියන්නේ පස්සේ හැදිච්ච විපාක ප්‍රතිඵලයට
කුසලයෙන් හැදුන විපාක ප්‍රති විපාකය අකුසලයෙන්මුත් හැදුන විපාකය ඒ කුසලයේ විපාකය හරි අකුසලයේ විපාක හරි දෙකටම ශක්තියක් එහෙම නැහැ බලයක් නැහැ ඒකට බලයක් තියනවා නම් පුළුවන් වෙන්න ඕන තවත් ඒ වගේ විපාකයක් හදන්න අනාගතේ හැබැයි මේ කුසල විපාක වලට තව විපාක හදන්න පුළුවන් හයියක් එහෙම නැහැ ආන්නේ ඒ වෙනත් කෙනෙකුගේ මත පිහිටා වෙනත් ධර්මයක විපාකයක් හැටියට යටත් කෙනෙක් හැටියට වෙනත් ධර්මයක ප්‍රතිඵලයක් හැටියට උපදින දේවල් වලට හොඳ හෝ නරක ඒ දෙකට භාවිතා කරන වචනයක් භාවිතා කරනවා ඒකට කියනවා අව්‍යාකෘත කියලා අව්‍යාකෘතය කියලා කියන්නේ විපාකවලට දැන් කුසලයට අව්‍යාකෘතිය කියන්නේ කුසලයට අව්‍යාකෘතයක් කියන්නේ නැත්නම් ඒක කුසල ශක්තියක් තියෙනවා එයාට ගැම්මක් හයියක් තියෙනවා ඉස්සරහදි මොකක් හරි පැල කරන්න ඉස්සරහදි යමක් හදන්න ඉස්සරහදි ප්‍රතිපලයක් ඇති කරන්න කුසලයට තියෙනවා අකුසලයටත් තියෙනවා හැබැයි විපාකයට ඔය හයිය නැහැ ඒක නිසා විපාකය නිකන් ඉස්සල්ලා හැදිච්ච කුසලයක හෝ අකුසලයක ප්‍රතිඵලයක් ඒ වගේ මේකේ යටත් කෙනෙක් ඒකින් හැදිච්ච කෙනෙක් හැටියට මතුවෙනවා ආන්න ඒ විපාක ධර්ම වලට කියනවා අව්‍යාකෘත ධර්ම කියලා. ඒකට විපාක අව්‍යාකෘතය කියලා කියනවා. තව එකක් තිබෙනවා ඒ තමයි තව එකක් තිබෙනවා දැන් ඔය රාතන් වහන්සේලා රාතන් වහන්සේලාගේ හිත්වල මේ රාතන් වහන්සේට ඇඟක් තිබෙනවනේ ශරීරයක් දේහයක් උන්වහන්සේගේ ගමනක් බිමනක් තියෙනවනේ උන්වහන්සේගේ ආහාර පාන අනුභව කිරීමක් තිබෙනවා උන්වහන්සේ හිතන හිතවිල්ලක් තිබෙනවා ඒ නිසා උන්වහන්සේලාගේ හිත්වල මොන විදිහට දානි දුන්නත් මොන විදිහට වැඩ කරත් කවදාකවත් පිනක් සිද්ධ වෙන්නේ නැහැ අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ පවක් සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා රාතන් වහන්සේලාගේ හිත්වල කුසල් පහළ වෙන්නේ නැහැ. පින් සිද්ධ වෙන්නේ නැහැ. අකුසල් පහළ වෙන්නේ නැහැ. අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා නිකාම නිකං ක්‍රියාසිත පලක් විතරක් හැදෙනවා. ඒවට කියනවා ක්‍රියා වශයෙන් පවතිනා වූ අව්‍යාකෘත ධර්ම කියලා. ඊළඟට තවත් එකක් තිබෙනවා. ඒව නිකන් මේ මැටි අව්‍යාකෘත කියන එක නිකන් පිටිගුලිය වගේ හිතාගත්තා නම් හරි නිකන් මැටි වගේ දැන් මේ දැන් අපි මේ කතා කරන දේවල් තියෙන මේ මේස පුටු අල්මාරි කබඩ් තියෙනවනේ ඔය ඕවට එහෙම නිකන් මේ කබඩ් එකට බෑ තව කබඩ් එකක් හදන්න මේ පුටුවට බෑ තව ඒ වගේම පුටුවක් හදන්න ශක්තියක් මේ මේසේ නැහැ පුටුවේ නැහැ හැන්දී පිඟානේ කෝපෙත් නැහැ එයාට සමාන තව හැන්දක් හදන්න පිඟානයක් හදන්න කෝපයක් හදන්න ඒවා නිකං ඔහේ මැටි වගේ ශක්ති වලින් නිස්පාදන ශක්තියෙන් හීන වෙච්ච නිකං ධර්ම ස්වභාවය ඕකට කියනවා රූප අව්‍යාකෘත යෝ කියලා රූප අව්‍යාකෘත දැන් ඔය ටික තේරුම් ගන්න ඇති කියලා හිතනද මම කාරණා තුනයි කියලා දුන්නේ මොකද්ද කුසලයේ කියන්නේ මොකද්ද අනාගතයේ හොඳ විපාකයක් හදන්න හැදෙන ශක්තිය. අකුසලයේ කියන්නේ මොකද්ද? අනාගතයේ නරක විපාකයක් හදන්න ගුණ වෙන ශක්තිය. අව්‍යාකෘතයේ කියන්නේ මොකද්ද? කුසලයේ හෝ අකුසලයේ මත පිහිටා ඒකේ විපාක විපාකකාරයෙක් හැටියට මතුවෙන්නා වූ ධර්ම ස්වභාවය. ඒක අව්‍යාකෘතයි. ඊළඟට බලන්න මෙහෙම. දැන් අපි පින් කරනවානේ, කුසල් වඩනවානේ. නිවන කියන ධර්මයක් තිබෙනවානේ. ඉතින් අපි දැන් කවදා හරි කියලා නිවන් දකින්නවානේ. නිවනට බෑ නිවනක් ආය හදන්න. ඒ වගේම නිවන කියන එක ඔහේ ධර්ම ස්වභාවයක් හැටියට පවතිනවා. ඒ නිසා නිර්වාණ ධර්මයටත් කියනවා අව්‍යාකෘත ධර්මයක් කියලා. අපි කවදා හරි අවබෝධ කරගන්නේ අව්‍යාකෘත ධර්මයක්. අව්‍යාකෘත ස්වභාවයක්. ඒ නිර්වාණ ධර්මය අව්‍යාකෘතයක් කියලා කිව්වට ඒකේ තිබෙන්නා වූ මේට සාපේක්ෂව බැලුවම පස්සේ ඉතාමත්ම සූක්ෂ්ම ඉතාමත්ම වටිනා නිවිච්ච සම්පත් වේදනා සම්පත් ධර්ම ස්වභාවයක් සැප ස්වභාවයක් තිබෙනවා විඳීමක් නැතු. ඔන්න ඔකට තමයි කියන්නේ
සැපවේ මේ කුසලය අකුසලය සහ විපාකය කියලා. පටිච්ච සමුප්පාදය ගැන දැන් බලමු. පටිච්ච සමුප්පාදයෙන් දැන් ඔය අපි පටිච්ච සමුප්පාදය අයින් කරානේ පොඩ්ඩක් පැත්තකට. දැන් පටිච්ච සමුප්පාදය කරනකොට මේ එක මිනිස්සෙක් ගිහිල්ලා පින්කම් කරනවා. ඒ පින්කම් කරන්නා වූ මිනිසයාගේ ජීවිතයේ තිබෙන ක්‍රියාකාරී ස්වභාවයන් පිළිබඳව පටිච්ච සමුප්පාදයෙන් බලනකොට ඒකට කියනවා කුසල කුසල සම්බන්ධයෙන් කුසල මූල ධර්ම සම්බන්ධයෙන් බලන්නා පටිච්ච සමුප්පාදය කියලා. යම්කිසි මිනිසෙක් අකුසල කරනවා. අකුසල කරනකොට එයාගේ අකුසල ධර්ම සම්බන්ධයෙන් බලනකොට අකුසල ධර්ම පටිච්ච සමුප්පාදයක් බලනවා. ඒ වගේම තමයි දැන් රාතන් වහන්සේලාගේ තිබෙනවානේ ඒ හේතුඵල ධර්ම උන්වහන්සේලා පිරිනුවම් පාන කලම වැඩ කරනවානේ ඒ ලැබුණා අව්‍යාකෘතයි. ඒ වගේම විපාක වශයෙන් තියෙන විපාක වශයෙන් යම්කිසි දෙයක් විඳින්න යනකොට පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් වෙනවා. ඒවා අව්‍යාකෘතයි. ආන්නේ හැබැයි පටිච්ච සමුප්පාදය නිවනට ගලපන්නේ නැහැ. එහෙන හේතුව නිවනට ගලපන්නේ නැති අව්‍යාකෘත ධර්මයක් වුණාට ඒක හේතුවකින් ඵලයක් හැදෙන එකක් නොවන නිසා. ඔන්න ඔය කාරණා තුන මම මේ කියලා දුන්නේ ඔය විදිහට බලන විදසාල එකක් තියෙනවා. කුසල මූල පටිච්ච සමුප්පාදේ, අකුසල මූල ධර්ම පටිච්ච සමුප්පාදේ, අව්‍යාකෘත ධර්ම පටිච්ච සමුප්පාදේ, ඒක චිත්තක්ෂණයක පටිච්ච සමුප්පාදේ, බහු චිත්තක්ෂණයක පටිච්ච සමුප්පාදේ, නානා චිත්තක්ෂණයක පටිච්ච සමුප්පාදේ, ඔය වගේ බලන බැලු තියෙන මේ සාමාන්‍යයෙන් අපි මේ පොඩි ධර්ම දේශනා කීපයකින් ඕක කවර් කරන්න බැ විශාල පරාසයක් තිබෙනවා. ඉතින් ඔය ඉදිරියේදී වරින් වර ඒක දිගට සීරීස් එකක් කියලා කියන්නේ වරින් වර අවස්ථාව පැමිණෙන විදිහට අපිට ඒකෙන් උදව්වක් උපකාරයක් කරන්න බැරි වෙන එකකුත් නැහැ. තේරුවා සර්. වහන්සේ අප්‍රමාණ පින් වහන්සේට. තේරුවා. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි ජ්‍යොතිපාල මහත්මයා ඔබතුමාට අවස්ථාවක් තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් තරණයි සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ගේ අවසරයි. පින්වත් ස්වාමින් වහන්ස මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් ගැන මට කුඩා අවබෝධයක් තියෙනවා. මේ අවබෝධය ලැබුණේ මේ බණ අහලා එහෙම නැත්නම් පොත්පත් කියවලා පමණයි. නමුත් මේ එදිනදා ජීවිතයේදී යමක් අහන දකින දැනෙන දැනගන්න මේ අවස්ථාවවලදී මේවා මේ හේතුඵල ධමයක් නිසා ඇතිවෙච්ච දෙයක් ය. උදාහරණයක් වශයෙන් දැන් යමක් ඇහැට දැක්කහම යම්කිසි ප්‍රතික්‍රියාවක් දක්වනවා. එතනදී බොහෝ විට ලෝභ දේශ මෝහ එහෙම නැත්නම් ඇලෙනවා ගැටෙනවා සිද්ධ වෙනවා. පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ මට තේරෙනවා මං මේ දක්වපු ප්‍රතික්‍රියාව වැරදීනේ, මේක මේක හේතුඵල ධමයක් නේ කියලා. නමුත් එතකොට ඉතින් අර කතාවේ හැටියට පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඉතින් මට තේරෙන විදිහට දැන් මේ පෘථග්ජනයෙක් හැටියට මේ සම්මුති ලෝකේ ජීවත් වෙන මම මේ එදිනදා ජීවිතයේදී මගේ මුළු ජීවිත කාලයේම මේ භාවනාවක් විය යුතුයි වගේ කියලායි මට හිතෙරෙන්නේ. ඉතින් එහෙම දෙයක් මම කොහොමද පිටුවා ගන්න කියන එකයි මගේ ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. හොඳයි. ඒකේ පටිච්ච සමුප්පාදය කියන ධර්මය දැනට අපිට තියෙනවා. දැන් පටිච්ච සමුප්පාද ධර්ම ටික තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන විදිය නිර්වෘල්ව දකින එක තමයි දැන් අපිට කරන්න තියෙන්නේ. පටිච්ච සමුප්පාදය කියාගෙන යනකොට කතා කරපු සමහර ධර්ම තිබෙනවා. හැබැයි ඒව දැන් නැහැ. ඒ තමයි දැන් අපි බැලුවොත් එහෙම දැන් ඔය මේ පටිසන්ධියේ ප්‍රතිසන්ධි හිත දැන් නැහැ නේ අපිට. ප්‍රතිසන්ධි සිත නැහැ. ඒ පටිසමුප්පාද ඒක ඇති වුණේ එක වෙලාවක විතරයි. දැන් තියෙන්නේ පටිච්ච මේ කියන්නේ ප්‍රතිසන්ධි සිතට සමාන ව යන භවංග සිතක් විතරයි. ඒකත් හරියම මේ ස්ලෝ ෆ්ලෝ එකක් තියෙන්නේ. ඒ කියන්නේ හරියම
නිකන් ඔහේ යන අපිට තියනවාද කියලා දන්නේ නැහැ. දැන් අපි අපි ඇහුවොත් එහෙම මිනිස්සෙන් ඇහුවොත් එහෙම තරහ ගියාද කියලා ඇහුවොත් එහෙම තරහ යන එක දන්නවා. ලෝභයක් ඇති වුණාද, ආසාවක් ඇති වුණාද ඒක දන්නවා. ඒක තේරෙනවා. ඊළඟට තේරෙනවා කියලා කියන්නේ යාට ලෝභයකුත් ඇති වුණා, තරහකුත් ඇති වුණා, ආසාවකුත් ඇති වුණා. ඒක මොකටද එහෙම වුණාය කියලා දැනගන්න පුළුවන්. ඒ හිතටම නැවුණාට ඊට පස්සේ ඇති වෙන ඒ විනාඩි දෙකේ පහළ වෙන හිතකට දැනගන්න පුළුවන්. ඒකම තියෙන එකක් ආනවා. ඔබට මේ භවංග හේතක් දැන් පහළ වුණා නේද කියලා කිව්වොත් එහෙම මේ ඒක කියන්න බෑ. තරහ හිතක් කියන්න පුළුවන්. මේ තරහක් ගියා, ලෝභයක් ඇති වුණා කියලා කියන්න පුළුවන්. හැබැයි භවංගයක් ඇති වුණා නේද? දැන් භවංග තිබුණා නේද? හැබැයි තියෙනවා භවංග හේත කියන්න බෑ. ඉතින් අපි ධර්ම ස්වභාවයක අනුසාරයෙන් ඒක අනු කරගන්න. ඒ නිසා සමහර ධර්ම තිබුණත් සූක්ෂ්ම නිසා ගැට ගහලා අල්ලගන්න බෑ. සමහර ඒවා මේවා අවස්ථාවේදී ක්‍රියාත්මක නැහැ. එහෙම වුණාට අඩුවක් නැතුව මේ වෙලාවට වැඩ කරන ප්‍රතිචසමුපාද අංග උපාංග ටිකක් අල්ලගන්න බැරි නෑ. ඕන පදන් තියෙනවා. දැන් අපි තියනවා දැන් යම්කිසි දෙයක් බලනකොට අහනකොට අංගයක් තියෙනවනේ. මොකද්ද? ස්පර්ශය තියෙනවනේ. ස්පර්ශය. ඊළඟට යම්කිසි දෙයක් අපිට වේදනාවක් හැටියට එනකොට දැනෙනවනේ. ඒකත් ඇවිල්ලා ස්පර්ශයත් එක්ක ඇති වෙන වේදනාවනේ. ඉතින් ඔය පටිච්චසමුප්පාද දිහා බලනකොට මේ පටිච්චසමුප්පාද අංග හොයනකොට ওই විදිහට Tamanට දැනෙන පරාසෙන් ඒකින් හිතන්න උත්සාහ කරන්න හොඳ නැහැ. මං හරියට අවිද්‍යාව ඉස්සෙල්ලා දැනගෙන ඊට පස්සේ කොහොම හරි මහන්සි ගන්නවා සංඛාර ටික අල්ලගන්නට. සංඛාර ටික දැනගෙන එතකොට කොට දෙකක් ඉවරයි. අවිද්‍යාව දැනගත්තා, ඊට පස්සේ සංඛාරය දැනගත්තා. ඊට පස්සේ කොහොම හරි මං දැනගන්න ඕනේ මේ පටි මේ විඥානේ. එහෙම යන්නත් හොඳ නැහැ. විඥානේ ප්‍රතිසන්ධි විඥානේ නැති වුණාට දැනට තියෙනුනේ චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන ඒව දැනගන්න පුළුවන්. ඒවත් විපාකනේ. ඉතින් මේ වගේ මේ තිබෙන්නා වූ දේවල් හරියටම ඒ විදිහටම දැනගන්න එක කරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. ඒක තමයි භාවනාවක්. හොඳට හඳුනාගන්න තව මම මේකට එක්කාසු කරන වචනය. ඒ තමයි ධර්මයක් මේ ඔය ස්පර්ශය කියන එක, ආයතනය කියන එක, චක්කු ආයතනය කියන එක, විඥානය කියන එක ඔක්කොම එක නෙවෙයිනේ. ඔවා එක්කෙනෙකුට කියන නම් නෙවෙයිනේ. දැන් සමහරලාට තියෙන එක මිනිස්සෙක් ගත්තාන් පස්සේ තාත්තා කියනවා, ගුණවර්ධන කියනවා, එයා ස්කූලේ වැඩ කරනවා නම් ටීචර් කියලා කියනවා. එතකොට එයා වාහනයක් කෙලවනවා නම් රියදුරා කියනවා. කාන්තාවගේ ස්වාමියා නිසා ස්වාමි පුරුෂයා කියනවා. දැන් බලන්න ගොඩක් නම් කියන එක මිනිස්සයාට. හැබැයි ස්පර්ශයම, වේදනාව වේදනාවම, ආයතනය ආයතනයමයි. යන්නේ ඒ වගේ මේ එක ධර්මයක් තිබෙනවානේ. දැන් වෙන ධර්ම වලින් එක්කෙනෙක් හඳුනන්නේ එක නෙවෙයි මේ කියන්නේ. වෙන නම් වලින් ධර්මනේ, වෙන නම් වලින් එකක් හඳුනන එක නෙවෙයි, හඳුන්වන එක නෙවෙයි. මේ කියන්නේ විවිධ පද වලින් විවිධ වචන වලින් හඳුන්වා දෙන එක එක තනි ධර්ම තිබෙනවනේ. වේදනාව එකක්, ස්පර්ශය එකක්, ආයතන එකක්, තණ්හාව කියන්නේ තව එකක්, උපාදානය කියන්නේ තව එකක්, භව ශක්තිය කියලා කියන එකක්, චේතනාව කියලා කියන්නේ එකක්. ඔයගේ වෙන වෙනම ධර්ම තිබෙනවානේ. ආන්නේ ඒ ධර්ම එක එක වෙන වෙනම තේරුම් ගන්නට දැනට නැති වුණාට දැන් ඒවා තේරුම් අරගෙන හොඳට ඒවා ඒ වගේ තිබෙන ස්වභාවය හොඳට තේරුම් ගත්තන් පස්සේ ඒ වැටහීමට කියනවා පරිඥාවක් ඇති වුණා කියලා.
ඒකේ කියන දැනුමක් ඇති වුණා පරිඥාවක් ඇති වුණා යම් කිසි ධර්ම හඳුනා ගැනීමක් ඇති වුණා කියලා ආන්න ඒකට කියනවා ධර්මයක් තිබුණා ධර්මයේ දැන ගැනීම කළා ඒක නිසා මේ ධර්මය අහවල් එකයි කියලා මේ දැනගන්න ඒක ඥාතයක් ඥාතින් ඒකට කියනවා ඥාත පරිඥාව කියලා ඥාත පරිඥාව කියලා කියනවා යම් ඒක නිසා එහෙම කරුණෝ ඒ පටිච්චසමුප්පාදයෙන් කියලා දීපු ඒවා තමන්ගේ ජීවිතේ ක්‍රියාත්මක වෙනකොට ඒවා ඒ ඒ වෙලාවේ මේ අහවල් එකයි මේ අහවල් එකයි මේ අහවල් එකයි කියලා හොඳට වෙන වෙනම තේරුම් ගන්න උත්සාහ කරන්න එක පිළිවෙලකට මේ ඉන්නේ භාවනා කරන්න ගියන් පස්සේ පිළිවෙලකට වෙන්නේ උයනකොට පිළිවෙලකට ඉවුවට බත වෙනම කරි වෙනම වෙන වෙන අවස්ථාවල ඉවුවට මේ පිඟානෙට බෙදෙනකොට ඉස්සර වෙලා බත් බෙදලා පස්සේ කරි හොදි වෙන වෙනම බෙදුවට හපලක් කනකොට ඔක්කොම එකට ආන්න ඒ වගේ කියලා දෙනකොට මේ පටිච්ච සමුප්පාදයේ අවිජ්ජාව වෙනම සංඛාර වෙනම ආයතන වෙනම කියලා ඔය කරි හදන්නා වගේ වෙන වෙනම උයනවා වගේ කියලා දුන්නට මේක ක්‍රියාත්මක වෙනකොට ඒක පොදියට දැන් අපි භාවනාවේ ක්‍රියාත්මක වෙන්න ඕනන්නේ මේ එක ක්ලස්ටරේට රංචුවට පොදියට සිද්ධ වෙන මේවා වෙන වෙනම අපිට හඳුනා ගන්නට ඕන වෙනවා ඒකට කියනවා ඥාතය කියලා ඥාත පරිඥා ඒක ඇති කරගන්න හොඳට යෝනිසෝ මනසිකාට දාලා නිකන් ඔය මේ පිළිවෙලකටම අහුවෙන්නේ නැහැ වේදනාව සමහරලාට අහුවෙනවා සමහරට පස්සේ තේරෙනවා සමහරට විඥානයේ තේරෙනවා සමහරට ආයතනයේ තේරෙනවා ඔය ඒ වුණාට කමක් නැහැ හොඳට ඒ විදිහට මෙනෙහි කරගෙන යන්න හඳුනාගනිමින් හඳුනාගැනීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න ඒ වගේම තමයි යම් අවස්ථාවක ඇති වීවි සමහර ඒවා දැනෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ තියෙනවා මේ වෙලාවේ අමු අමුවේ තියෙනවා වැටෙන්නේ නැහැ වැටෙන්න ගිහිල්ලා නවතිනවා ඇයි ඒ තමයි වැටීමේ ගතිය එතන නැහැ අවිජ්ජාව දකින්න ගතිය නැහැ වහලා තියෙන්නේ ඕකට තමයි අවිද්‍යාව සමහර ඒවා කරනවා කරන කරාට ඒකේ අවබෝධය නැහැ අවිද්‍යාව වහලා තිබෙනවා විඥානය හැදෙනවා විඥානය කියන එක තේරෙන්නේ නැහැ අන්න එතන වහලා තිනවා අන්න ඒ විදිහට ධර්ම හඳුනා ගන්නට හොඳට උත්සාහ කරන්නට පටිච්ච සමුප්පාදයට බැස ගන්නට ඕක උපකාර වෙනවා තෙරුවන් සරණයි බොහෝම පින්වත් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි නයි තෙරුවන් සරණයි එහෙමනම් අපි යමු වෙනවා මාධුරී මහත්මිය ඔබතුමීට පුළුවන් මයික් එක ගන්න විට කළා කතා කරන්න තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අවසරයි දැන් ස්වාමීන් වහන්ස කලින් කියපු විදියටද ඒ විපස්සනාද එතකොට නැත්තම් විපස්සනා කරන්නේ කොහොමද පටිච්ච සමුප්පාදේ කියලා කල්පනාවෙන් මට අනුකම්පා කරලා පටිච්ච සමුප්පාදේ දැන ගැනීමම විපස්සනාවක් තමයි මේ අපිට තියෙන භාෂා ප්‍රශ්නේ භාෂා ප්‍රශ්නේ තියෙනවා මේ මම ලස්සන කතාවක් කියන්න මම ඉතින් මුල් කාලේ ඒ භාවනා කරන්නට තායිලන්තේ අපි අජාන්චා ස්වාමීන් වහන්සේලාගේ සේනාසනවල එතකොට අජාන් මහා බුවා ස්වාමීන් වහන්සේගේ සේනාසනයේ ඉතින් ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලත් එක්ක ඉඳලා ඊට පස්සේ බුරුමේ ඉතින් ඔහොම භාවනා කරලා ඉතින් මේ සාකච්ඡා භාවනා ඒ උන්වහන්සේලාගේ පිළිවෙත් ඉගෙනගෙන මම ලංකාවට ලංකාවට ගියාට පස්සේ අපේ ඊට ඉස්සෙල්ලා දන්න කියන ඔය සහෝදර ස්වාමින් වහන්සේලා එහෙම ගරු ස්වාමින් වහන්සේලා
ඉතින් මාව ඉතින් බලන් ආව දැන් ගිහිල්ලා රට ගියන් පස්සේ රට ගිහවපු හාමුදුරුවනේ ඉතින් මේ දැන් වගේ නෙවෙයි ඉස්සර ඉතින් ඔය දැන් ඒ කවුරක් ගණන් ගන්න නැහැ රට ගිහලා කියලා නමුත් ඉස්සර එහෙම තිබුණා ඉතින් රට ගිය කෙනෙක් කියලා ඉතින් බලන්ට ආවා ඉතින් භාවනාවේ මේ මගෙන් ඇහුවා දැන් අජංචා ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් ජිනාලංකාර ස්වාමීන් වහන්සේ අජංචා ස්වාමීන් වහන්සේගේ තැනක් ගිහිල්ලා හිටියා ආරණ්‍ය වලත් හිටියා ගුරුමිත් ගිහිල්ලා තියෙනවා වෙනත් වෙනත් තැන් වලත් ඉන්නවා ඉතින් මේ අපිට කියලා දෙන්න මේ උන්වහන්සේලා කරන මේ වැඩසටහන් කියලා ඉතින් මම ඉතින් මට ඒ වෙලාවට තිබිච්ච දැනුමේ හැටියට මම දැන් මේක කියාගෙන යනවා මේ ස්වාමීන් වහන්සේලාට මෙහෙම මෙහෙම මෙනෙහි කරනවා මෙහෙම මෙනෙහි කරනවා මෙහෙම මෙනෙහි කරනවා මේ විදිහට යනවා උදේ පාන්දර පිටින් පාත යන උට ඊට පස්සේ වන්දනා කරනකොට මේ විදිහට මෙනෙහි කරනවා කියලා කිව්වා. බොහොම සරල විදිහට අජංචා ස්වාමීන් වහන්සේගේ දේශනාවල් එහෙම බොහොම සරලයි. දේශනාවේ අන්තර්ගතයේ ගැඹුරුයි දේශනා භාවිතා වචනය හරි සරලයි. එහෙම කිව්වට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා මගෙන් අහපු දේ තමයි ඉතින් ඔය කරගෙන යනකොට ඔගේ ඔය අපි තවන්නේ භාවනාව කෝකේ භාවනා මොකද්ද භාවනා ඉතින් මම කියනවා ඉතින් මේ මෙනෙහි කරගෙන යනවා යනකොට අපිට මේ පාදයේ දිහා බලාගෙන යන්න කියනවා වෙන වටපිට බලන්න එපා කියන එහෙම කිව්වට ඒ සනදරාන නෑ එහෙම නෙවෙයි භාවනාව මොකද්ද මොකද්ද භාවනාව දැන් බලන්න දැන් මේ භාවනාව කියලා වෙන එකක් නැහෙනි. සිහිය යොදාගෙන තමන්ගේ ජීවිතය දිහා බලාගෙන ඇත්ත දැකගෙන බොරුවෙන් අයින් වෙවි බොරුවෙන් අයින් වෙවි ඇත්ත ස්වභාවය දැකන දකින එකනේ භාවනාව කියන්නේ. දැන් සරලව කිව්වොත් එහෙම මේ කුසලයේ ධම්මේ භාවීතීති භාවනා. කුසල ධර්මයන් වඩන්නේ නුයි භාවනා නම් වේ. ඕකනේ. වෙන එකක් ආයි භාවනා කියලා නැහෙනි. දැන් මේ පටිච්ච සමුප්පාදයේ තියෙනවනේ පටිච්ච සමුප්පාදයේ කියන කාරණා ටික අංග උපාංග ටික හොඳට පැහැදිලිව නිවැරදිව නිර්වුල්ව හොඳට තේරුම් ගන්න පුළුවන් කමක් තිබෙනවා නම් ඒක විදර්ශනාව තමයි විදර්ශනාව කියලා කියන්නේ නිවැරදිව යහපත් නිහොඳට ඒ ධර්ම වෙන්වෙන් කර කර දැන ගැනීමයි හැබැයි ඒකේ මෙහෙම එකකුත් තියෙනවා. මේක දැන් මට මතක් වුණේ මේ කියන්නේ කියන්න ඕනේ කියලා හිතුනේ. ඒ තමයි විපස්සනාවේ තිබෙනවා මේ විපස්සනාවේ තිබෙනවා මෙහෙම ක්‍රම දෙකක්. එකක් තමයි ඉස්සර වෙලාම ධර්ම අහුලන්න ඕනේ. ඉස්සර වෙලාම ධර්ම අහුලා ගන්න ඕනේ. වෙන වෙනම වෙනම එකතු කර ගන්න ඕනේ. දැනුම දැන ගන්න ඕනේ. විදර්ශනාව කියන එකේ නියමම හොඳම තේරුම තමයි ඒ ධර්මවල තිබෙන්නා වූ කැඩී යන, බිඳී යන, වෙනස් වී යන අනිත්‍ය ස්වභාවයේ ලක්ෂණය ඉතාමත්ම සියුම්ව වේගවත් බලන්නා වූ බැලිලට තමයි කියන්නේ ඉහෙළම මෝරපු වේදන මේ විදර්ශනාව කියලා. මෝරපු මෝරණ විදර්ශනාව කියලා කියන්නේ. ඊට කලින් තියෙනවා ඔය යම්කිසි දෙයක් වෙනස් වෙනවා, දුකක් වෙනවා, අනාත්මයක් වෙනවා කියලා දැනගන්න කලින් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්ම තියෙන තැන් හොයාගෙන යනවා. ඒවට කියනවා අය පටිච්ච සමුප්පාද අංග, තණ්හාව, ආයතන, විඥානය, ස්පර්ශය, වේදනාව ඕව වෙන වෙනම දැනගන්න ඕන. ඕකට කියනවා ධර්ම අහුලනවා කියලා. වෙන වෙනම ධර්මය අහුල ගන්නවාද? වේ පස්සේ කියන්නේ මොකද්ද හැබැයි? ඔය කියනවා කියනවා මොකද්ද ඒක? වේදනාව කියන්නේ මොකද්ද? උන වෙන වෙනම අහුල ගන්නවා. ඊළඟට තණ්හාව කියන්නේ මොකද්ද ඒක? තණ්හාවයි වේදනාවයි එකක්ද? පස්සේ වේදනාව තණ්හාව කියන්නේ එකක්ද තුනක්ද? ඔය ඌ වෙන වෙනම ඇඳ ගන්නවා වෙන වෙනම අවුල ගන්නවා. අවුලගෙන
වෙනවෙනම තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීමට කියනවා, ඒ වෙනවෙනම ධර්ම තේරුම් ගැනීමට කියනවා නමක්. ඒකට කියනවා මේ මං ඉස්සෙල්ලා කිව්ව එකක්, ඒක කියනවා ඥාත පරිඥාව කියලා කියනවා. අනිත් එක තමයි මේ කියනවා ධර්මය වෙන වෙනම තේරුම් ගන්නා වූ නුවණ කියලා. එහෙම නුවණ ඒ කියන්නේ ඡේදනය කරලා කොටස් කරලා හොඳට දැනගන්න. එහෙම දැනගන්නා වූ විවච්ඡේදනය කර දැනගන්නා වූ දැනුමක් හැඟීමක් අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ වගේ ඇත්තේ බලන්නේ. අනිත් කාරණේ තමයි දැන් මේ වෙලාවට වර්තමානයේ යම් කිසි දෙයක් තියෙනවා. වර්තමානයේ තිබෙන දේ ඇතිවෙන්න හේතුව මොකක්ද කියලා ආපස්සට බලනවා. ආන්න එකට කියනවා හේතු අහුලනවා කියලා. හේතු අහුලනවා කියලා කියනවා. හැබැයි හේතුව කෙලින්ම යන්නේ නැහැ. මේ මෙතන තිබෙන්නා වූ දේ බලාගෙන ඊට පස්සේ තමයි ඒකේ හේතුව අහුලන්නේ. හේතුව මොකක්ද කියලා දැනගන්න. ඒකට කියනවා හේතු අහුලනවායි කියලා. ප්‍රත්‍ය ධර්ම බලනවායි කියලා. ඒකත් විපස්සනාව තමයි. විපස්සනාව කියලා කිව්වම එක මට්ටමක නෑ, ඉස්සෙල්ලා ධර්ම අහුල ගන්න ඕනේ. ඊට පස්සේ ඔකට කියනවා මේ තව නමක් කියන සංස්කාරය සම්මර්සණය කරන්නා වූ නුවණ කියලා කියනවා. සංස්කාර ධර්මය නාම රූප පරිච්ඡේද කරලා දකින්නා වූ නුවණ කියලා කියනවා. නාම ධර්ම රූප ධර්ම වෙන වෙනම වෙන පටලව ගන්නතු වෙන් කර ගන්නවා. ඊට පස්සේ වෙන් කරගත් ධර්ම වල තිබෙනා වූ ප්‍රත්‍ය ධර්ම සහ ඒ වගේ තිබෙන ලක්ෂණ ධර්ම බලාගෙන ආනේක කොතනින් පටන් ගත්තත් විපස්සනාවක් වෙනවා. ඒක නිසා මේ පටිච්ච සමුප්පාදයේ දැන ගැනීමට යෑමම විපස්සනාවක් තමයි. ඒකේ ඉහළට යන්නේ භාවනාවක මානසිකාරී ගුණ කරපු විපස්සනාව තමයි හොඳ. දැනටත් යම් යම් විපස්සනා සිද්ධ වෙනවා සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්. මං හිතනවා මේ ඩිංග යම් කිසි තේරුමකට පිටක් හදාගන්න ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙම නැති වුණොත් ආය පස්සෙ යන්න. තෙරුවන් සරණයි. ඉතින් පැහැදිලි හැමදෙරෙනි. තෙරුවන් සරණයි. නැයි තෙරුවන් සරණයි. ආ බුද්ධික සෙනරත් මහත්මයා ඔබතුමාට අවස්ථාව දෙනවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස. මට මේ ඉස්සල්ලාම ප්‍රශ්න කීපයක් තියෙනවා ස්වාමීන් වහන්ස. මේ ඉස්සල්ලාම තියෙන ප්‍රශ්නේ නම් භාවනාවට කෙලින්ම සම්බන්ධයක් නැහැ වගේ මම ඒක අහන්නම් යනාට මේ එදත් මම ඒක අහන්න හැදුවා ස්වාමීන් වහන්ස. මම ඒක හරියට ඒක අහගන්න බැරි වුණා. ස්වාමීන් වහන්ස අපිට එදා කියලා දුන්න දේශනාවේ අර හේතු පහක් කියලා දුන්නේ අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියලා. ඒ වගේම අර අපි කවුරු හරි මිය යන වෙලාවේ අර කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත කියලා ඒ එහෙම තුනක් ඇති වෙනවා. ඒකත් එහෙම තියෙනවනි ස්වාමීන් වහන්සේ. ඒක මම පොඩක් අර කල්පනා කරා. දැන් මේ උපාදානයයි භවයයි අතර තියෙන සම්බන්ධය පොඩක් තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ. එතකොට මට තිබිච්ච ප්‍රශ්නේ තමයි මේ අපි උපාදානය කරන්නේ මොකද්ද කියලා. මැරෙන මොහොතේදී අපි උපාදානය කරන්නේ මොකද්ද කියලා. දැන් කර්මයයි කර්ම නිමිත්තයි කියලා කිව්වොත් එහෙම ඒ කියන්නේ අපි මේ ජීවිතේදී කරගත්ත හරි ඉත ඉස්සල්ලා ආත්මිකදී කරගත්ත දෙයක් හරි වගේ කියලා තමයි මට තේරුම් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ගති නිමිත්ත කියලා කිව්වහම ඒක ඉස්සරහා ආත්මයකදී වෙන දෙයක් කියලා වගේ පේන දෙයක් කියලා තමයි තේරුම් අරගෙන තියෙන්නේ. තොරස් ස්වාමීන් වහන්සේ අපි එතකොට හොඳ දෙයක් අපිට පේනෙන්නත් පුළුවන්, ඒ වෙලාවේ නරක දෙයක් පේනෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි කරපු කුසල කර්මයක දෙයක් මේ ආත්මෙදී පේනෙන්නත් පුළුවන්, අකුසල කර්මයක දෙයක් මේ ආත්මෙදී මේ මැරෙන මොහොතේදී පේනෙන්නත් පුළුවන්. ඊට පස්සේ ගති නිමිත්තේදී අපි යන හොඳ තැනක්, ඒ කියන්නේ දිව්‍යයක් විමානයක්, ඒ වගේම ඒ කියන්නේ දිව්‍යාංගනාවෝ ඒ වගේ පේනෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට අපායක් වගේ පේනෙන්නත් පුළුවන්. ඒතර අපි මේ මෙතනදී උපාදානය කරන්නේ මොකද්ද කියලා, මේ භවය හැදෙන්න උපාදානය කරන්නේ කොයි එකද කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි. තේරුවන් සරණයි.
මේ උපාදානයේ වෙන්නේ යම් කිසි දෙයක් අරමුණු කරනවාද අරමුණු කරන එකට අනුකූලව තමයි ඒ ආරම්මණයේ තමයි උපාදානේ සකස් වෙන්නේ හැදෙන්නේ තදින් ගැනීමක් සිද්ධ වෙන්නේ දැන් හිතලා බලන්න මෙහෙම මේ මේක කියන්නේ මම මේ තවත් කාරණයක් මතක් කරන්න ඕනේ මම මේ ළඟදි ගොඩාක් බලපු එකක් තමයි මේ near death experiences කියලා මේ near death experiences reports ගොඩාක් තිබෙනවා පොත්පත් වලත් තිබෙනවා ඒ වගේම reports තියෙනවා ගොඩාක්ම ඔය western කච්චියගේ ශ්‍රී ලංකාවේ කර්මය කර්මඵලය විශ්වාස කරගෙන නැවත ජීවිතයක් බලාපොරොත්තු වෙන නිසා සහ එහෙම සිද්ධියක් පිළිගන්න නිසා ඉතින් ඒවා reports නැත්තේ නෑ තියෙනවා ඒ තරම් ප්‍රචලිත නෑ නමුත් මේ western රටවල් වල මේ west එකේ ගොඩාක් තියෙනවා near death experiences කියලා ඒ near death experiences ගොඩාක් මම කියපේකේ එකක් පැහැදිලි එකක් තමයි මේ හැම එක්කිනාම හැම එක්කෙනාගේම belief එකට අනුව විශ්වාසයට ආගමික පිළිගැනීමට අනුකූලව අත්විඳපු දේවල් ගොඩාක් තිබෙනවා සමහර අයගේ හිතවල changes හැදිලා තිබෙනවා ඒ හැම කෙනාම report කරපු දේවල් තියෙන පැහැදිලියාව තමයි කිසිම කෙනෙක් ඊට පස්සේ මරණයට බය නැහැ කියලා කියනවා ඒ හැම කෙනාව කියනවා I don't have any fear of death ඒ කියන්නේ මරණයට මට බය නැහැ I have already experienced it ඉතින් ඒකේ තීරම එතකොට තේරෙනවා නේද මේගොල්ලෝ near death experience ඇත්තටම මැරෙන්න ගිහිල්ලා near death experience එකද එහෙම වින්දේ කියලා දැන් බුද්ධ ධර්මයේ හැටියට මේ near death experience කියන එක ඇවිල්ලා ආයි විඳලා ආපහු වෙන්න බෑ ඒක near death experience එක විඳගෙන එහෙම වන්දනා කරගෙන යන්න පුළුවන් එයා පැත්තට ආයි මෙහාට එන්න බෑ අනිත් එක තමයි ඔබ වැරදි කෙනෙකුට ඇති වෙන්න පුළුවන් කක් මරණාසන්න චිත්ත වීතිය කියන එක ඇවිල්ලා මරණාසන්නයේ තමයි සිද්ධ වෙන්නේ. ආය මරණාසන්නයට ගිහිල්ලා ආසන්නයට ගිහිල්ලා මරණාසන්න චිත්ත වීතියක් හදාගෙන ආය මේ මැරෙන්න බැරි වුණා ආපහු රිටර්න් නැහැ. ඒක නිසා මේ නියදිත එක්ස්පීරියන්ස් එක කියන එකේ සා ඔය මරණාසන්න අවස්ථාවේදී තිබෙන්නා වූ ඇති වෙන කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත පහළ වෙලා ඒ අනුසාරයෙන් ඉස්සරහට චිත්ත වීතිය පහළ වෙලා මරණයට පත්වීමයි කියන එක ඇවිල්ලා දෙකක් මේ ආපවවල කියන්න බෑ මේක නියම් අර සමහර ලාන්ට හීනයක් වගේ වෙන එකක් හැබැයි උපාදානය කියලා කියන්නේ උපාදානය කියලා කියන්නේ තදින්ම ග්‍රහණය වීම සහ පිළිගැනීම උපාදානය කියලා කියන්නේ තදින්ම ග්‍රහණය වීම පිළිගැනීම මරණාසන්න අවස්ථාවට යනකොට මෙන්න මෙහෙම එකක් සිද්ධ වෙනවා ඇඟට දැනෙනවා හිතට දැනෙනවා ඇඟට දැනෙනවා ඒ තමයි අපිට මේ වර්තමාන වෙලාවේ හැම කෙනාගේම ඇඟට දැනෙනවා මේ මම කියලා මේ මම තමන්ට ඇඟේ හිසේ පටන් පාදාන්තයේ දක්වාම පිරිච්ච ගතියක් මේ මමය කියලා ඉන්න ගතියක් හොඳට දැනෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම මේ මමත්වය එක ඒ පරිසරයේ තමන්ගේ හිස අත් දෙක මේ පාදේ මේ ශරීර කූඩුවත් එක්ක හිතත් එක්ක ඔක්කොම මමය කියන එකේ බැහැගෙන ඉන්නේ හිත. එතකොට යම්කිසි දැන් අපි යනකොට උනත් මම නැගිටලා යනවා. ඉතින් හැම වෙලෙම මේකට ග්‍රහණය වෙච්ච මේකට බැඳිච්ච හිතක් එක්ක තමයි යන්නේ ඉන්නේ ඉඳගන්නේ වාඩි වෙන්නේ කන්නේ පොඩි මේ ෆීලින් එක මේ දැනෙන ගතිය එක අවස්ථාවකදී මේක නැති වෙලා යනවා කියලා හැඟීමක් කියලා ඒ කියන්නේ මේ දැන් බලන්න මෙහෙම හිතන්න බලන්න වර්තමානයේ අපේ මේ අහගෙන ඉන්න පින්වතුන් ඔක්කොම හිතන්න මෙහෙම ඉඳගෙන ඉන්නවා නම් එහෙමයි හිටගෙන ඉන්නවා නම් එහෙමයි
දැනෙනවා නේද තමන්ගේ ඇස් දෙක පියාගත්තාම හරි පියාගා ඇස් දෙක පියාගන්න නැතුව හරි මේ ඉඳගෙන හිටියත් තමන්ගේ ශරීරයේ නිකන් එක්තරා බරක් දැනෙනවා පොළවට පාදයට ටිකක් වැටලා තිබෙනවා වාඩ් ලයින් ආසනයට ටිකක් වැටලා තිබෙනවා ඒක මට හිතට දැනෙනවා අද්දකේ බරක් වෙනම දැනෙනවා හිසේ බෙල්ලේ බරක් වෙනම දැනෙනවා තියෙන බව දැනුණත් බරක් හැටියට දැනෙන්නේ නැති තැනක් තියෙනවා ඒ තමයි කන් දෙක හැබැයි වැඩි හිතුවොත් ඒකත් නිකන් බරක් හැටියට දැනෙනවා කන් දෙක තියෙනවා නාසයේ දැනුමක් තියෙනවා බරක් හැටියට දැනෙන්නේ හැබැයි අත් දෙක එහෙම දැනෙනවා අත් දෙක පාදෙ මේ දැන් මේ සෙට් එකම ඔය විදිහට දැනෙනවනේ දැන් වර්තමානයේ එතකොට මේ හැම මේ දැනෙන දැනුමක් තියෙන දැනුම ඒක සැප වේදනාවක් මේ කියලා කියන්නේ තියෙන බවක් බර බවක් නිකන් වේට් එකක් තියෙන බවක් අපිට හැංගිලා තියෙන හැංගෙනවා මේ වෙලාවේ මේ ගතිය මේ බර ගතිය මේ වේට් ගතිය අඩු වෙනකොට අපි කලබල වෙනවා හොඳට හිතලා බලන්න දැන් අතක් පණ නැති වෙනවා කියලා කියන්නේ අර වේට් එක දැනෙන ගතිය එහෙම අඩු වෙලා යනවා අංශභාගය කියලා කියන්නේ දැන් මේ ගතිය දැනෙන්නේ නැහැ කියලා කියනකොට හරියට බයක් වෙයි. ඒ කියන්නේ මගේ එක්කෝ කකුල් දෙක නැති වෙනවා, එහෙම නැත්නම් අත් දෙක නැති වෙනවා. මරණාසන්න අවස්ථාව එනකොට මේ ශරීරයේ පුරාම තිබෙන්නා වූ මේ දැනීමේ ගතිය අඩු වෙලා ඒක නිකන් සීරෝ වෙන්න යන ගතිය ඇති වෙනවා. ඒ වෙලාවට ඇති වෙන මනස දැන් ඇති වෙන මනස නෙවෙයි. ඒ කියන්නේ මෙච්චර වෙලාවක් මම මගේ කියලා මමය කියලා හසුරුවපු මේ ජීවිතේ මේ ස්කන්ධ කූඩුවෙන් නිකන් දැනෙන්නේ නැති ගතියක් මේක නිකන් මට ඒ අයිති වෙන්නේ නැති මේක ම අතහැරෙනවා වගේ ගතියක් ඇති වෙනවා. දැන් තව එකක් හිතන්න බලන්න මෙන්න මේ උදාහරණයක්. මේක ප්‍රායෝගික උදාහරණයක්. කවුරු හරි කෙනෙක් ඔය මේ පුටුවකට හේතු වෙලා ඉන්න පුටුවකට හරි නිකන් ඔය මොකට හරි හේත් වෙලා ඉන්නවා. හේත් වෙලා ඉන්නකොට පුටුව නිකන් අතහැරලා පෙරලා යනවා. ඒ පුටුවට හේත් වෙලා ඉන්න තාක්කල් අපිට විශ්වාසයක් හැදෙනවා මම වැටෙන්නේ නැහැ කියලා. ඒක යම්කිසි විදියකින් අයින් වුණා නම් එහෙම Tamanට නිකන් අසරණකමක් දැනෙනවානේ දැන් මම වැටෙන්න යනවායි කියලා. මම දැන් මේ මගේ ආධාරකේ නැහැ කියලා හැඟෙනවානේ. ආන්න ඒ වගේ මේ හිත අල්ලගෙන හිටපු ආධාරකේ හැලිලා යන ගතිය අර අවස්ථාවට එනවා. ආන්නේ ඒ අවස්ථාවේදී මනසට එන්නා වූ පින්තූරවල මනස එල්ලෙනවා. ඔන්නෝක උපාදානය වෙනවා. ඒ උපාදානය වෙන එකට කර්මය පින්තූර තියෙනවා. කර්ම නිමිති පින්තූර තිබෙනවා. ඒ වගේම තමයි ඒක හයියට අහුවෙනවා. බැඳෙනවා. ඒකත් එක්ක තමයි කර්මයක් ඇවිල්ලා පුෂ් කරලා දාන්නේ අනාගතයට. ආන්න අනාගතයට කියන්නේ විඥාණයට තල්ලු කරලා දාන්නේ විපාක සිතක් විපාක සිතකට තල්ලු කරලා දාන්නේ අන්නේ අවස්ථාවේදී. ඒක නිසා අතහැරී යන හිත එනකොට මරණාසන්න අවස්ථාවට පත් වෙනකොට අපිට දැනෙන තනිකමත් එක්ක තනිකම කියලා කියන්නේ පොදුම අසරණකමක් ඇති වෙයි. පොදුම අසරණකමක් ඇති වෙන්නේ ඒ කියන්නේ නිකන් මේක මේ තවත් එක ටිකක් කියන්න බුණ ඒක ඒතරම් සාධාරණම කියලා කිය සාධාරණයි කියලා වැටේවි කියලා මට හිතන්න අමාරුයි. නමුත් මේ ඔය මේ තියෙනවා මේ ඔය පාක්ස් වල මේ ඔස්ට්‍රේලියාවේ නව ශ්‍රීලන්තයේ ඔය සමහර රටවල් තියෙනවා මේ මම හිතන්නේ ශ්‍රී ලංකාවේ තියෙනවද දැන් නැහැ. නමුත් මේ රටවල් තියෙනවා ඒකට කියනවා මේ ටිකක් අර මේ ටෙරිෆයින් එක්ස්පීරියන්සස් ගන්න යන නිකම් ජම්පින් එක්ස්පීරියන්ස් ගන්න යන මිනිස්සු නිකම් කන්දක් උඩින් පනිනවා එහෙම නැත්නම් අර මේ රෝලර් එකේ යනවා හරි වේගෙන් ගිහිලා උඩට ගිහිලා පල්ලෙහාට එනවා. ඒ වගේ අවස්ථාවකදී උඩට ගිහිලා පල්ලෙහාට එන වැටෙන්න යනකොට ආධාරකේ නැතුව නිකන් තනි ගන්න ගතියක් ඇති වෙනවා. දැන් හොඳට හිතලා බලන්න මෙහෙම අර රෝලර් එකේ යන මිනිස්සු යනවා රෝලර් එකේ උඩට ගිහිල්ලා අර මේ අර තියෙනනේ වීල් බැරියක වගේ එකේ
මේ බකට් එකේ ගිහිල්ලා බෙල්ට් එක දාගෙන උඩට ගිහිල්ලා පල්ලෙහාට එනකොට හොඳටම දන්නවා ඒ අය මේක උඩට ගියයින් පස්සේ පල්ලෙහාට ආපහු එනවා කියලා. ඒකට පාරක් තියෙනවා, වීල් එකක් තියෙනවා, රෝදෙත් තියෙනවා, ඔක්කොම තියෙනවා, තමන් ඉඳගෙන ඉන්න බාස්කට් එක තියෙනවා, ඒ වගේම සේෆ්ටි ගියර්ස් දාලා තියෙනවා, ඒ ඔක්කොම ඒගොල්ලෝ දැනෙනවා. දැනුණත් එහෙම ඔක්කොම ටික තියෙන ටික දැනුණත් උඩට ගිහිල්ලා පල්ලෙහාට වැටෙනකොට මම සේෆ්ටි ගියෙන් දාගෙන ඉන්නවා නේද, මං ඉන්නේ මට වැටෙන්නේ නැහැ නේද කියලා ඒ ඔක්කොම ටික මතක නැති වෙනවා. මතක නැති වෙලා පල්ලෙහාට වැටෙනකොට තමන් අසරණ වෙනවා, තමන්ට දැනෙන්නේ මම මේක මැරෙන්න වැටේ කියලා. කොහොම තියෙනවා. ඔයිටත් වඩා හපන් එකක් තමයි මරණාසන්න අවස්ථාවේදී ඇති වෙන්නේ හිත තනි වෙනකොට. ඒක නිසා මනසට අහුවෙච්ච එකේ එයා ටක් ගාලා උපාදානය කරගන්නවා. ආන්නේ උපාදානයේ තමයි ප්‍රතිසන්දියට පුෂ්‍යක දවන්නේ. මෙන්න මේ කාරණය මං හිතනත් යංකසි තරමකට තේරෙන්න ඇර යංකසි උපරිමයක් මේ අහල පහලින් කාරණයක් අරගෙන මතක් කරා. තේරුණා නම් හොඳයි, නැත්තම් තව උත්සාහ කර වැටෙන්න කා. එරුවන් සරණයි. තේරවසාර ස්වාමීන් වහන්සේ තේරුණා. මේ ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ තමයි මේක මගෙන් අහපු එක අහපු එකක්. මට ඒකට හරියට උත්තරයක් දෙන්න බැරි වුණා. ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කියපු විදිහට දැන් මේ තමන් කියන එකනේ එතකොට උපාදාන කරගන්නේ, මම කියන එකනේ උපාදාන කරගන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මේ සෝවහන් වෙච්ච ඒ ආර්ය උත්තමයෙක් දැන් එතකොට සක්කාය දිට්ඨිය කියන එක නැති වුණාම තමයි තිරකත් නැති වෙලා තියෙන ස්වාමීන් වහන්සේ. එතකොට ඒත් එතකොට භවය කියන එක ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒක කොහොමද ඇති කරන්නේ ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. මේ සෝවාන් වෙච්ච කෙනාට තියෙන්නේ අත්තවාද උපාදානේ නැහැ. ඊළඟට ඒ කියන්නේ අර ආත්මයක් තියෙනවා කියලා තියනා වූ උපාදානේ නැහැ. හැබැයි කාම උපාදානේ තියෙනවා. ඉතින් උපාදානය කියලා ගත්තාන් පස්සේ එක උපාදානයක් නෙවෙයි. ඒ වගේම අර සීලබ්බුත උපාදානයක් නැති වෙනවා. ඒක නිසා භවයට තිබෙන්නා වූ ගතිය නැති වෙලා නැහැ. ඒක නිසා ඒ අත්වාද උපාදානිය නැති වුණත්, අත්වාද ගතිය නැති වුණත්, ආත්මයක් තියෙනවා කියලා පිළිගැනීම නැති වුණත්, යාට කාම උපාදානිය තිබෙනවා. ඒක නිසා අරමුණු වෙන්නා වූ දැන් මෙහෙමයි තියෙන්නේ. මේ සුවන් වෙච්ච කෙනාගේ හිත සුවන් වුණා කියලා කියන්නේ බොහොම පොඩි වේලාවකට අසංකත ධර්මය, අසංකත නිර්වාණ ධාතුව බොහොම පොඩි වේලාවකට ටග් ගාලා ස්පර්ශ කරා. ආයෙ රිටර්න් වුණා. සාමාන්‍ය තමන් ඉන්න තැනට එනවා. හැබැයි මේකේ වෙනස යම් කිසි කෙනෙක් සෝවාන් වුණා කියලා කියන්නේ පොඩි වේලාවකට හරි නිර්වාණ ධාතුව ප්‍රඥාවෙන් ස්පර්ශ කළාද, ඒ ස්පර්ශ කරේ නිකන් සාමාන්‍ය එකක් නෙමෙයි, මහා බලවත්ම ධර්ම ස්වභාවය. ඒක නිසා මතක නැති වෙන්නේ. ආපහු ආවත් ඒ සිද්ධිය මතක නැති වෙන්නේ. එහෙම ආවට පස්සේ හැබැයි ටික වේලාවක් යනකොට මාසයක් කමාරක් යනකොට ඒ දැකපු දේ මතකයි, සිද්ධිය මතකයි. හැබැයි සෝවන් වෙච්ච කෙනාගේ හිත නිර්වාණයේ පොඩි වෙලාවකට දැකලා තිබෙනවා. අත්වාද උපාදානයේ ගැලවිලා ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම තමයි සීලබ්බතේ වැඩ කරන්නේ නැහැ. ඊළඟට අර සංසාරේ පුරුදු තියෙනවා. ඒ තමයි කාම උපාදාන. ඒක නිසා ඒ පැත්තේ වැඩ කරනවා. ඒ පැත්තේ වැඩ කරනව හුරුවට යනවා. ඒ නිසා සෝවාන් එක්කෙනෙක් මේ මියපරලොව ගිහිල්ලා යම්කිසි තැනක උපදිනවා නම් නිර්වාණ ධාතුව කවදාකවත් ඉන්නේ නැහැ. එයාට කර්ම නිමිත්ත, ගති නිමිත්ත ඒකට ඉන්නේ නැහැ. නිවන් කවදාකවත් එහෙම අරමුණු වෙන්නේ නැහැ.
සෝවාන් වෙච්ච එක්කෙනාට අරමුණු වෙන්නේ යාගේ මේ ජීවිතයේ කරගෙන ගියා වූ දේවල් වල කොටසක්. එයාට නිවන් දකින්න පුළුවන් කම තිබෙන්නේ මාර්ගසිතයි ඵලසිතයි. එතකොට එයාට මාර්ගසිතත් එක වේතාව එක වේලාවයි පහළ වෙන්නේ වතා දෙකක් ඇති වෙන්නේ නැහැ. එතකොට මාර්ගසිතෙන් දැකබුදී ඵලසිතෙන් පස්සේ කාලෙක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් හුරු කරොත් විතර නැත්නම් ඒකත් අපෝ වෙලා යනවා. දැකපු නිවන් නැති වෙන්නේ. හැබැයි එයා මිය පරලෝ යනකොට කවදාකවත් කර්ම නිමිති ගති නිමිති හැටියට නිර්වාණය මතක් වෙන්නේ නැහැ. මතක් වෙනව නම් මතක් වෙන්නේ ඉදින්නදා කරපු කීපු දේවල් වල කාම ලෝකයට අයිති දේවල් පමණයි. එහෙම නැත්නම් එයා ධ්‍යාන එහෙම වඩලා තිබුණා නම් ධ්‍යානයට අනුරූපව පහළ වෙන්නා වූ භාවනා ආරම්මණයේ තිබෙන්නා වූ භාවනා ආරම්මණයක් විතරයි මතක් වෙන්නේ සාලකුණා. ඒකට අනුකූල තමයි එයා උපදින්නේ. ඒක නිසා භාවනා චිත්තය නිසා බ්‍රහ්ම ලෝකයටත් කාමාරම්මණයක චිත්තයක් නිසා එයා භවරාගය දුරු කර නැති නිසා කාමච්ඡන්දේ උපාදානය දුරු කර නැති නිසා එයා ඒ අනුසාරයෙන් එයා යනවා දිව්‍ය ලෝකයට සුගතියට හරි මනුස්ස ලෝකයට හරි. එහෙම නැත්නම් ධ්‍යාන චිත්තයේ ආලෝක ස්වභාවය නිසා එහෙම නැත්නම් ආරම්මනස් ස්වභාවයේ ශක්තිය නිසා බ්‍රහ්ම ලෝකයට යනවා. ඒකයි එතනදි වෙන්නේ. තිරුවන් සරණයි අපි අරුණි මහත්මියටම වෙනවා. අරුණි මහත්මිය ඔබට මේ ප්‍රශ්නේ ඉදපත් කරන්න. තිරුවන් සරණයි ස්වාමිනාංශ මට තේරුණ විදිහට දැන් මේ ඔය පටිච්ච සමුපාදය කියන එක ගුණ වෙලා තියෙන්නේ අර පටන් ගැන්ම අවිද්‍යාව කියලා. නමුත් මට තේරුණ විදිහට අවිද්‍යාව එහෙම ඒක මුල කියලා කියන්න බෑ. ඒක වක්‍රයක් වශයෙන් තමයි තියෙන එක නිසා ඒකටත් හේතුවක් තියෙනවා කියලා තමයි මට තේරුනේ. සමසේ ඒක එහෙම අවබෝධ කරගන්න පුළුවන් මාර්ගඵලය ලැබුණට පස්සේද නැත්නම් එහෙම නිකන් චින්තාමය වශයෙන් ඒක ගැන එහෙම අවබෝධයක් කරගන්න පුළුවන්ද එහෙම කරගන්න අවශ්‍යද කියලා තමයි මගේ ප්‍රශ්නේ සමහන්ස. තේරුවන් සරණයි. මෙහෙම ඇත්තට තියෙන අපි ප්‍රශ්න හදමු ටිකක්. ප්‍රශ්න හදමු. ඒ තමයි මේ නිවන් දැක්කට පස්සේ ආය නිවන් දකින්න කලින් තමයි ඕවා ටික බලා ගන්න ඕනේ. ඒ කියන්නේ නිවන් දැකීමට පාදකයක් වෙනවා ඔය පටිච්චසමුප්පාද අංග උපාංග ඒක හේතුඵල දැකීම. නිවන් කියලා කියන්නේ නිවන් දකිනකොට ඇති වෙන්නේ මේ පැත්ත පේන්නේ නැති හිද් එකක්. කියන්නේ හේතුඵල ධර්ම පේන්නේ නැති සම්පූර්ණ මාර්ගසිත සහ ඵලසිත පහළ වෙන්නේ ඒකට පේන්නේ හේතුඵල නැති තැන. ඊට මෙහා පැත්තේ වට තමයි හේතුඵල පේන්නේ. හිතුල. එතකොට ඒක නිසා හේතුඵල ධර්මයන් බලනවා නම් බලාගන්න ඕන හැටියට බලාගෙන ඉවර කරන්න ඕනේ මෙහා පැත්තේ. ඒ නිසා පටිච්ච සමුපාද අංග ඔක්කොම පේන්නේ මේ පැත්තේ සාමාන්‍ය කාමාවචර සිත් 15 සිත් වලටයි. එතකොට මේ තව එකක් ඇහුවා ප්‍රශ්නේ මේ ඒක මුල කියලා ඒ කියන්නේ ස්වාමිනාංශේ අවිද්‍යාව කියලා මුලද නැත්නම් එහෙම ඒකට හේතුවක් තියනවද ඒවා ඒක නිකන් මට ඒක නිකන් ඒක කන්ෆියුස්ඩ් ටිකක් මෙහෙම ඒක කන්ෆියුස්ඩ් වෙන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා දැන් අවිද්‍යාව ඇවිල්ලා මේ දැන් පටිච්ච සමුප්පාද හේතුව ඵලය කියලා ගත්තොත් එහෙම මේ අවිද්‍යාව දැන් හැම එකටම හේතුවක් තියෙනවනේ.
ඒතමයි මරණයට හේතුවක් තියෙනවා ඉපදීම ඉපදීමට හේතුවක් තියෙනවා භවය භවයට හේතුවක් තියෙනවා උපාදාන උපාදානයට හේතුවක් තියෙනවා තණ්හා තණ්හාට උපා හේතුවක් තියෙනවා වේදනා වේදනාවට හේතුවක් තියෙනවා ස්පර්ශය ස්පර්ශයට හේතුවක් තියෙනවා මේ ආයතන දැන් බලන්න මේ මේ දක්වා යනකොට ඔක්කොම හේතුව හේතුවනේ හේතුවනේ එතකොට ඔහොම ගිහිල්ලා පටිච්ච මේ මොකද්ද ප්‍රතිසන්දි හිත ඇවිල්ලා නාම රූපයන්ට හේතු වෙනවා ඊළඟට ප්‍රතිසන්දි හිතට හේතු වෙනවා සංස්කාර සංස්කාරයන්ට හේතු වෙනවා මේ අවිද්‍යාව බැලුවෙන් පස්සේ අවදා අවසානයේ දෝතෙන් නැවතුණාම වෙන්නේ මොකද්ද මේ අවිද්‍යාව නිකන් අපිට තේරෙන්නේ නිකන් හේතුලස් එකක් වගේ නිකන් හේතු නැහැ වගේ පේන්නේ එතකොට නිකන් අවිද්‍යාව විතරක් අනිත්‍ය ඔක්කෝම මේ අංග 12න් 11ක් ඇවිල්ලා ඒකේ පටිච්චසමුප්පාද වෙනවා හැබැයි එකක් තියෙනවා ඒකේ ඒක විතර හේතුවක් නැතුව පහළ වෙන ඒ තමයි අවිද්‍යාව කියලා ගන්න පුළුවන් යන්න පුළුවන් ඒ දිගහැරියමයි පටියකට මේ පටියකට දිගහැරියමයි එහෙම වෙන්නේ ඒ කියන්නේ කෙරවල වල දෙකක් නෙවෙයිනේ අපිට හැබැයි පටිච්චසමුප්පාදේ දේශනා කළ තියෙන තේරුම් ගන්නන්ද කෙලවර වල දෙකක් කිව්වට පටිච්චසමුප්පාදයේ තියෙන්නේ රවුමට. ඒ කියන්නේ පටිච්චසමුප්පාදයේ වීල් එකට තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේ මේ ඇක්ෂන් වීල් එකක් තියෙනවා. හොඳ ෆන්ක්ෂනින් වීල් එකක් තියෙනවා. ක්‍රියාකාරී ස්වභාව වීල් එකක් තියෙනවා. ඒක නිසා හොඳට මේ ඒක දාපු ගමම්ම තේරෙනවා අවිද්‍යාව ඇවිල්ලා තනිකර හේතුලස් එකක් නෙවෙයි කියලා. ඒක ඇවිල්ලා ඒකටත් හේතුවක් තියෙන නිසා බුදුරජාණන් වහන්සේ සූත්‍රවල දේශනා කරලා තියෙනවා මේ කවදාකවත්ම අවිද්‍යාව පහම්බෙක්ක වේ මේ මහණෙනි මම මේ අවිද්‍යාවත් අහේතුකව පහළ වෙනවා කියලා කියන්නේ අවිද්‍යාවට තියෙනවා ඒ තමයි නීවරණ ධර්ම නීවරණ ධර්ම තියෙනවා නීවරණ ධර්ම ඇවිල්ලා නීවරණ ධර්ම උදව් කරනවා නීවරණ ධර්ම වලින් බලයෙන් තමයි ඒක පහළ වෙන්නේ ඒක නිසා කාමච්ඡන්දය නීවරණේ ඒ වගේම අනිත් නීවරණ ධර්ම අවිද්‍යාවට හේතු වෙනවා. සරලව ගත්තොත් එහෙම අවිද්‍යාව කියන එක මේ දන්නේ නැතිකම යම් කිසි දෙයක් අවිද්‍යාව අවිද්‍යාව දන්නේ නැතිකම කියන එක අවිද්‍යාව අවිද්‍යාව ගැන දන්නේ නැහැ. අවිද්‍යාව නිසා අනිත්‍යව දන්නේ නැහැ. ඒක නිසා මේ නොදන්නාකම නොදැනුවත්කම ධර්ම ස්වභාවයන්ගේ ස්වභාවය පින්නන්නේ නැතිකම වහගෙන තිබෙනා උදාර ගතිය තමයි ඔය අවිද්‍යාව කියලා කියන්නේ ඒක නිසා අවිද්‍යාව කියන එකට හේතුවක් නැතුව පහළ වෙන්නේ නැහැ අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා හැබැයි ඒ අවිද්‍යාවෙන් පහළ කරපු ධර්මයන්ම තමයි එයා ඒකට හේතු වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහෝ ඒක දැන් පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොම් පිං. ඒක තමයි මට ඒ ඒ එක නිකන් අර මොකද්ද ඒකට ඒක ඇතිවීමට හේතුව කියන එකට දැන් කියලා තමයි මට තේරුන්නේ නැත්තේ ස්වාමීන් වහන්සේ මේ කියපු පැහැදිලි කිරීමෙන් ඒක මට තේරුණා බොහොම පිං ස්වාමීන් වහන්සේ තේරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ බොහන්සේගේ වෙලාව කොහොමද ස්වාමීන් වහන්සේ තව කාල වෙලා තියෙනවද අපිට නැත්නම් පුළුවන් ප්‍රශ්නයක් අහන්න කමන්නේ හොඳයි ශ්‍රීමති මහත්මිය ඔබ මේ පණිඩයක් වලත් මේ ප්‍රශ්නය යොමු කරා නම් හොඳයි පිසිද්ද තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා මේ ප්‍රශ්නේ ස්වාමින්වහන්ස අපට කාලයකට ඉස්සර ඉඳන් තිබුණු ප්‍රශ්නයක් අද ඔබ වහන්සේ දේශනා කරපු එකෙන් ඒක ගැන තරමක වැටහීමක් ආවා ස්වාමින්වහන්ස අර මරණ ආසන්න අවස්ථාවේන උපාදාන කියන එක ස්වාමින්වහන්ස එතන අපි මේ පටිච්ච සමුප්පාද දේශනා ගැන කියවනකොට හොයලා බලනකොට අපිට අර පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ගති කතා කියන කොටසේ මේ ඥාන සම්ප්‍රයුක්ත කුසල මේ කියන්නේ කුසල ඥාන සම්ප්‍රයුක්ත විපාක සිතකින් ත්‍රි හේතුක විපාක සිතකින් පටිසන්ධි ගන්න බ්‍රාහ්මණ ආදී කුලවල අයට හේතු 8ක් ප්‍රතිසන්ධික්ෂණයට බලපානවා කියලා තියෙනවා. එතකොට එයින් හේතු තුනක් විදිහට තිබුණා විපාක සිතේ හේතු තුන. ඊළඟට තිබුණා අර නිකාන්තියෙන් එනවා කියලා මේ අකුසල මූල. ඒ කියන්නේ ලෝභ ජවන ලෝභ සිත මේ ලෝභසාගත සිතකින්
නිකාන්තියක් ගැන තිබුණා. ඒ නිකාන්තියද ඔබ වහන්සේ උපාදාන කළේ කියන එක එක ප්‍රශ්නයක්. එතකොට සාමිනාස මරණාසන්න චිත්‍ය වීතියට ඉස්සෙල්ලා අකුසල ජවන වීතියක් යනවද කියලා. ඊළඟට සාමිනාහන්ස ඒක එන්නේ දැන් කුසල සිතක ප්‍රතිසන්දියේදී ඒක එනවා නම් ඒක මොකද්ද මරණාසන්න චිත්ත වීතියට තියෙන බලපෑම කියලා පොඩ්ඩක් සාමිනාහන්ස ඒක අද හරි ඔබ වහන්සේට විවේක තියෙන වෙලාවක හරි පැහැදිලි කරලා දෙනවා නම් අප්‍රමාණ පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ ටිකක් කියලා දෙන්නම් මේ වෙලාවේ මේ අහපු කාරණේට අනුකූලව ඒ තමයි මේ අර මරණාසන්න අවස්ථාවේදී ඔය පටලැවිලා තියෙන්නේ මේ පටලැවිලා තියෙන්නේ මම ඔය වීඩියෝ එකත් ඉස්සර වෙලා කියපු එකක් තියෙනවා ඒක තව ක්ලැරිෆයි කරන්න උනොත් අපි ඉස්සරහදී බලමු ඒක දිග පින්තූරයක් ඇඳලා තමයි කියන්න වෙන්නේ හේතුව සමහර ඒවා අපි කිව්වට එහෙම මේ මිනිස්සුන්ට පින්තූරයක් සමහර ශ්‍රාවක පින්වතුන්ට නිකන් Tamanට ගැළපෙන විදිහට පින්තූරයක් හදාගන්න අපෝසත් මනසක් තියෙනවා ඒක නිසා අපි ඇඳලා පින්තූරයක් හදලා කියලා දෙනකොට ඒගොල්ලන්ට ඒක ආදාරෙන් ගන්න පුළුවන් එකක් පිටක් වෙනවා ඒක නිසා තමයි සමහර දේශනාවල් මම බෝඩ් එකේ ඇඳලා කියලා දෙන්නේ පිටක් සලසා දෙන්න මේ ඔය මරණාසන්න අවස්ථාවේදී පහළ වෙන සිත් ඔක්කොම ඇවිල්ලා කුසලත් නෙවෙයි ඔක්කොම අකුසලත් නෙවෙයි ඔක්කොම අව්‍යාකෘතත් නෙවෙයි මේ ඔක මිශ්‍රණයක් කියන්නේ මිශ්‍රණයක් කියන්නේ අපි මෙහෙම හිතමු බලන්න දැන් යම් කිසි කෙනෙක් මරණ අවස්ථාවේදී යාට ඇඟ රිදෙනවා ඒ වාගේ මේක දුක් වේදනාවක් එතකොට දුක් වේදනාවක් ඇවිල්ලා විපාක විපාකය වටපිටාවේ තියෙන දේවල් පේනවා ඒක ඇවිල්ලා ඇත්තට හිතුවොත් විතරයි කුසල හරි අකුසල හරි වෙන්නේ නැත්නම් විපාක ඇවිල්ලා අව්‍යාකෘතයක් නේ ඒ හම්බ වෙන දේ පහළ වෙන දේව හිතට පහළ වෙන දේව එතකොට කුසල සිතුත් පහළ වෙනවා විපාක වශයෙන් අව්‍යාකෘත සිතුත් පහළ වෙනවා ඒ වාගේම අකුසල සිතුත් පහළ වෙනවා කුසල අකුසල අව්‍යාකෘත තුන් ගුල්ලෝම වරින් වර එනවා එතකොට ඔය අතර මේ පරණ පරණ කරපු කියපු දේවල් ඇවිල්ලා චිත්ත පින්තූර හැදෙනවා වන්දනා කරපු දේවල් සංඥා වශයෙන් ඉන්නේ හැබෑවට මේ වෙලාවේ අනුරාධපුර චෛත්‍යයක්වත් බුදු පිළිමයක්වත් මොකක්වත් නැහැ ඒව සංඥා වශයෙන් ඉන්නේ මනෝද්වාරික වශයෙන් ඉන්නේ මනෝද්වාරික සිත් වලට මනෝද්වාරික සිත් පහළ වෙනවා මනෝද්වාරික සිත් පහළ වෙනකොට මනෝද්වාරික සිත් වලට අරමුණු වෙන්නා වූ අරමුණු තමයි ඔය කියන්නේ අරමුණු හැදෙන සංඥාත්මක ධර්මාරම්මණිය තමයි කියන්නේ ඔය කර්ම නිමිති ගති නිමිති කර්මයේ කර්ම නිමිති ගති නිමිති කියන්නේ ඒවවිලා ධර්මමේ වශයෙන් එන්නා වූ ධර්මාරම්මන ස්වභාවය ඒ වගේ හිත ගැටගෙන ඒව හැබැයි උරුප්පවල දෙන්නේ පරණ කර්මයෙන් කරපු දේවල් හැටියට තමයි ඔක එතෙන්ද ඉස්සරහට තල්ලු කරලා දෙන්නේ. එතන ඒක ඒ විදිහට වෙනවා. ඊළඟට ඔය ආපු එකට මේ එකක් කිව්වා උපාදානී නිකාන්තියද. නිකාන්තියම තමයි උපාදානී කියලා කියන්නේ. ඒ කියන්නේ එතන ඔක වචනේ කොහොම පොතපත බලාගෙන හිටවෙයි මේ නිකාන්ති උපාදානං කියලා තියෙනවා. ඒක නිසා නිකාන්තියම තමයි උපාදානී කියලා කියන්නේ. ඒක විස්තර කරනකොට තියෙන්නේ අටුවා විස්තරේ තියෙන්නේ උපාදානය කියලා කියන නිකාන්තිය කියලා. මොකද්ද මේ උපාදානය කියන නිකාන්තිය කියලා කියන්නේ? ඒකේ ගැට ගැහෙන ගතිය. ඒකේ තිබෙනා වූ බැඳී යන ගතිය. ඒ වගේම තවත් තැනක් තියෙනවා බලා ගන්නට පුළුවන් ඔය විපස්සනා කතාවේ පටිසම්භිතාවේ මුල විපස්සනා ඥාන මුල් විපස්සනා ඥාන පිළිබඳව කියනකොට ඒකත් කියලා දෙනවා. විශේෂයෙන්ම ප්‍රත්‍ය ධර්ම කියනකොට කියලා දෙනවා.
මේ විස්තර කරන මේ උපාදානේ නිකාන්තයේ. ඒ තමයි ගැට ගැහෙන තැන. ඒකේ ගැට ගැහුනන් පස්සේ පින්තූරෙන් අහකට යන්නේ. හිත ඒ අල්ලගත්ත පින්තූරෙන් අහකට යන්නේ නැහැ. අසරණ වෙන්නේ කිනාට නිකන් මේ නිදාගෙන ඉන්නකොට මෙන්න මෙහෙම එකක් වෙනවා. සමහරලාට මේ අපේ ඇස් දෙක පියාගෙන නිින්දියක් නැතුව ඉන්නකොට නිකන් හැදෙනවා ඇතුළාන්තයේ ආලෝකයක් නොවෙන්නා වූ ආලෝකමය ගතියක් ඇති වෙනවා අපේ හිතවලට දැනෙනවා. ආලෝකයක් නොවන්නා වූ ආලෝකයක් ආලෝකමත් ගති ස්වභාවයක් මනසට දැනෙනවා. ඒකවල මේ වටපිටාවේ තිබෙන්නා වූ මේ වර්ණ රූපමය ආලෝකය නෙවෙයි, ඒකවල චිත්ත ඇතුළත හැදෙන්නා වූ මනෝමය චිත්තාලෝකයක්. ඒක සමහරුන්ට වැඩි සමහරුන්ට අඩු. කුසල ධර්මයක් සිද්ධ කරලා මෙනේ කරනකොට ඔක ඇති වෙනවා. බලන්න හිතලා ඒ වාගේ දෙයක් ඇති වුණාන් පස්සේ නිින්ද අමතක වෙනවා. ඒ වාගේම ඒකේ නිකන් ඔය ඇත්තට මොකක්වත් නැහැ, නිකන් ඇතුලේ එම්ටි රූම් එකක් වගේ. ඒකේ ඒ වුණාට හිත ඒකේ බැඳෙනවා. හිත බැඳෙනවා, ඒක තමයි නිකාන්ති ස්වභාවය. ඔය වාගේ ස්වභාවයක් ඇති වෙනවා මරණාසන්න අවස්ථාවේදී. ඒක එක හරිත් පල් වෙනවා. ඒ කියන්නේ පටිසන්ධියට තල්ලු කරගන්න. ඒ තමයි උපාදාන. උපාදානයේ කවදාකවත්ම ඒ උපාදානයේ උනේ නැත්තම් වෙන්නේ නැහැ. එහාට යන්නේ නැහැ. තල්ලු වෙන්නේ නැහැ. ඒක නිසා ඒ කොටස ඒ උපාදානයේ වෙන එක ඒ ආරම්භණයේ වශයෙන් තිබෙන එක උපාදානයේ එක අකුසලයක් හැටියට සලකනවා. හැබැයි මෙතනදී තියෙන මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒ තමයි අපි කතා කරන අකුසල් තියෙනවනේ. දැන් අපි කතා කරන අකුසල් ගත්තම ඒවා මේ බොහෝම බලවත් මේ බොහොම හයි ස්කේල් එකකින් කතා කරන්නේ. දැන් අපි අපි බණ කියනකොට අකුසල් කතා කරනකොට කතා කරන්නේ හයි ස්කේල් එකේ අකුසල් කතා කරන. ඒ කියන්නේ මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ නිසැලෙමීම, ඒව හීනස් ඒව බොහොම අනන්තරේ කරුණු. ඊළඟට අනිත් ඒවා තමයි සත්තු මැරීම, හොරකම් කිරීම ආදී දේවල්. ඒවා ලොකු බරපතල කර්ම පත බවට පත් වෙන මේ හයි ස්කේල් එකේ ඒවා තමයි අපි කතා කරන්නේ. හැබැයි මනෝමය වශයෙන් ගත්තයින් පස්සේ ඒවා නොවුනට යන්යන් පොඩි පොඩි ඇති වෙනවනේ. ධර්ම විග්‍රහ කරනකොට මනසට ඇතිවෙන්නා වූ යන්යන් මනෝමය පින්තූර ඒවා තියෙනවනේ. ඒවන සත්තු මරන්න වගේ ඒවා නෙවෙයිනේ, හොරකම් කරන්න වගේ ඒවා නෙවෙයිනේ. නමුත් එතන වුණත් බැඳීම් යන බැඳීමක් ගැට ගැහෙන අකුසල, කියන්නේ ඇලීමක් සිද්ධ වෙන්නා වූ දෙයක් තියෙනවා නම් ඒක අකුසලෙ හැටියට සලකනවා. හැබැයි එතකොට මේ මරණාසන්න අවස්ථාවේදී අකුසල් කියලා කියන එක ඇවිල්ලා සත්තු මරනවා වගේ බරපතල එකක් නෙවෙයි. ඒක ඇවිල්ලා හිතේ තිබෙන්නා වූ මානසික ධර්මත් එක්ක ඇලීමත් බැඳීමත් අතහැරීමත් ගැටීමත් එක්ක ගනුදෙනු කරන්නා වූ මනෝමය ධර්ම ස්වභාවයකට ගලපලා කියලා තියෙනවා. ඒක නිසා එතනදී සංසාර දුකින් මිදලා නැති එක්කෙනාගේ හිතේ අනිවාර්යයෙන්ම ඒකට නිකාන්ති සිද්ධ වෙනවා, උපාදානෙ සිද්ධ වෙනවා. ඒක අකුසලයක් හැටියට සලකනවා. තිරුවන් සරණයි, මේක වැටුණාද? ඔව්, බොහොම පිං ස්වාමිනාංශ ඒක වැටුණා. ඒ එන නිකාන්ති තණ්හාව ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් දෙන්න ප්‍රතිසන්ධි අවස්ථාවේ බලපෑමක් කරනවාද ගතිය පිළිබඳව, ගතිය තීරණය වෙන්නේ? තියෙනවා. ඒකේ අර කුසල ශක්තිය මත් කුසල ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. අර ත්‍රි හේතුක කුසලයේ තියෙන කුසල ශක්තිය මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම තියෙනවා. නමුත් අතේ අර මේ භවයට ගැට ගැහෙන්න උපාදාන සිද්ධ වෙනවා. හරි, බොහොම පිං ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ, ඒ ප්‍රශ්නේම තව මට නොතෙවිච්ච කොටස බොහොම පිං ඒ පැහැදිලි කිරීමට. ස්වාමීන් වහන්සේ, එතකොට ඒ නිකාන්තිය කියනකොට දැන් අපි ගත්තොත් මරණාසන්න කියන චුතිය සිද්ධ වෙන චිත්ත වීතියේද ඔය නිකාන්තිය කියන එක ඇති වෙන්නේ, නැත්නම් ඊට කලින් නිකාන්තියක් ඇති වෙනවද කියලා? මොකද චුතිය සිද්ධ වෙන චිත්ත වීතිය ඇති වෙනවා. එතකොට සියලුම චිත්ත වීතිවල ඇති වෙන ජවන්සිත
ලෝභ සිත් වෙන්න ඕන කියලා හිතනවා. එහෙම ගන්න එක වැරදි කියලා තේරෙනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සානස්. එවසන්න. මරණාසන්න චිත්ත වේතිය ඇති වෙන්නේ බොහොම පොඩි සුළු චිත්තයක් ඇති වෙන්නේ. ඒක නිකන් අතහැරී යනකොට සිද්ධ වෙන අතහැරී යන්න නිකන් පියවර දෙක තුනක් තත්ක් ගාලා තියනවා නිකන් මිනිසෙක් අර දොලකින් මඩ තියනා වූ තැනකින් මිනිසෙක් පැනලා යනකොට එතන තිබෙනා වූ නිකන් අර පොඩි නිකන් ගඩොල් කැටයකට ලී කෑල්ලකට ගල් කැටයකට නිකන් අඩු අඩිය තියලා නිකන් එහෙම මෙම් පැනලා යනවා වගේ අන්න ඒ වගේ එකක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. හැබැයි ඒකදී සිද්ධ වෙන හැම සිතකටම ආරම්මණයක් තියෙනවා. හැම සිතකටම ආරම්මණයක් තියෙනවා. මරණාසන්න චිත්ත වීතිය පිළිබඳව ඕක හරී ප්‍රශ්නයක් වෙලා මට බොහොම කරුණාවක් ඇතිවලා මම ඕක රූපයක් ඇඳලම කියලා දුන්නා. ඕක වෙන්නේ මෙහෙමයි කියලා. ඒකේ වෙන්නේ මරණාසන්න අවස්ථාවේදී චිත්ත වීතිය මරණාසන්න අවස්ථාවේදී ඇති වෙන විදිහට ඒ චිත් පීඩියට අරමුණු වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ චුතිය වෙනවා. චුතිය ඇවිල්ලා විපාකය. හොඳට හිතර බලන්න. මනස කියන එක පරණ ආරම්මණයට වඩා ළඟ තියෙන ආරම්මණය ගන්නවා. හේතුව ගන්න ලීසි. ළඟ තියෙන ආරම්මණය ගන්න ලීසි. චුතියට පස්සේ චුතිසිත පහළ වුණාට පස්සේ ඒ ආරම්මණයට ගණ්ඩ දෙයක් කියන්නේ ඒ හිතට තවත් හිතකට ගණ්ඩ දෙයක් නැහැ. චුතියෙන් පස්සේ ගණ්ඩ දෙයක් නැහැ. අරමුණක් නැහැ. චුතියට ආවේ පරණ එකක් නේ. ඒ කියන්නේ මේ ජීවිතයේ අර අපි භවංගයත් එක්ක දක්වගෙන ගිය එක නෙමෙයි චුතියට තියෙන්නේ. ඒක අතහැරෙනකොටම සිද්ධ වෙන්නේ ළඟ තියෙන එක ගන්න එකනේ. ළඟ තියෙන එක කියලා කියන්නේ මරණාසන්න චිත්ත වීතිය එන්න කලින් ළඟපාතට ඇවිල්ලා තියෙනවා. ළඟපාතට ඇවිල්ලා වැඩ කරනවා එක්ක ගති නිමිත්ත, එහෙම නැත්නම් කර්මය, එහෙම නැත්නම් කර්ම නිමිත්ත. ඔය තුනෙන් ඒක එහෙමේ කරකැවි ඉන්නවා. ඒ තමයි මරණාසන්න අවස්ථාවට එනකොට හැසිරලා තිබෙන, ඇවිල්ලා වැඩ කරලා තිබෙන, ඇවිල්ලා ඉස්සරහට ඉලිප්පිලා තිබෙන්නා වූ ආරම්භනේ. ඒක එහෙම තිබිලා දැන් ඊට පස්සේ ඒක පොඩ්ඩකට බ්‍රේක් වෙලා ඊට පස්සේ යනවා මරණය සිද්ධ වෙන චිත්ත වීතිය. ඔය මරණේ සිද්ධ වෙන චිත්ත වීතිය තමයි මරණාසන්න චිත්ත වීතිය කියලා කියන්නේ. හැබැයි මේ කතාවේ තියෙන්නේ ඔය චිත්ත වීතිය ගැන නෙමෙයි, මරණාසන්න අවස්ථාවේදී ඔය පහළ වෙනවා කියලා කියන්නේ මොකද්ද? කර්මය දැනීම, ඊළඟට කර්ම නිමිත්ත, ගති නිමිත්ත පහළ වෙන්නේ ඒ එකට විතරක් නෙවෙයි. ඊට කලින් ඇවිල්ලා මේ දවස් දෙක වෙන්න පුළුවන්, පැයක් දෙකක් වෙන්න පුළුවන්, විනාඩි 4ක් 5ක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උදේ උකාලේ දවල් කාලේ එහෙම වෙන්න පුළුවන්, වරු ගානක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මනසේ ඇවිල්ලා අර ගති නිමිති එහෙම වැඩ කරනවා. ගති නිමිති, කර්ම නිමිති, කර්ම ඒව වැඩ කරනවා. ඒක නිසා චුති චිත්ත මේ කියන්නේ චුතිය සිද්ධ වෙන ස්ථානීයට කිත් වෙනකොට මරණාසන්න මරණ චිත්ත වීතිය සිද්ධ වෙන්න කලින් ළඟට මතක් වෙලා ඇවිල්ලා තියෙන ආරම්භණිය තිබිලා මරණාසන්න චිත්ත වීතිය දුවනකොට ඒක අරක පොඩ්ඩක් යට වෙනවා. හැබැයි චුතිය විරච්ච ගමම්ම යා ගොඩ වෙන්නේ මොකටද? ළඟ තිබිච්ච එකටයි. ඒකත් එක්ක තමයි ප්‍රතිසන්දි සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි කියන්නේ ප්‍රතිසන්දියට එනකොට ප්‍රතිසන්දිය අරමුණු කරේ ගතිය හරි, එහෙම නැත්නම් ගති නිමිත්ත හරි, කර්ම නිමිත්ත හරි, කර්මය හරි කියලා කියන්නේ. චුතිය වෙනකොටම එයාට අරමුණක් නැහැ. චුතිය ඉවර වෙනකොට හිතට අරමුණක් නැහැ එල්ලෙන්න. එහෙනම් එල්ලෙන්නේ මොකේද? අර මේ චිත්ත වීති යන්න කලින් ළඟට ඇවිල්ලා මතක් වෙලා තිබෙන ඒකේ තමයි මතක් වෙන්නේ. ඒක නිසා පැනලා ගිහින් ට්‍රක් ගාලා ඒකෙම ගොඩ වෙනවා. උපාදානෙ නිකන්තිය කියලා කියන්නේ ඒ ඩිංගටයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ එතකොට ඒ චුතිය සිද්ධ වෙන චිත්ත විතී ජවන් සිත්තල අරමුණු වෙන්න පුළුවන් කුමක් වෙනවද ඒත් අතිනිමිති කර්ම නිත්‍ය වගේද මේ එන්න පුළුවන් ඒ කියන්නේ ඒකටත් එන එහෙම නැත්නම් බලාගෙන හිටපු දෙයක් බලාගෙන හිටියා වෙනවා ඒ වගේම තමන්ගේ හිතට හුරු වෙච්ච දෙයක් ඒ හුරු වෙච්ච දේ මතක් වෙනවා ඒක එහෙම ඒ විදිහට වෙනවා අහපු දෙයක් ආය සද්දේට යොමු කරා නම් සද්දේ වෙනවා ඒකේ විදිහට වෙනවා මොඳමයි ස්වාමීන් වහන්සේ අපිට කිව්වා කියලා දුන්නා ඒක බොහොම ඉතාමත්ම ලොකු ශක්තියකින් යුක්තව ජවන් සිත් පෙළක් නෙවෙයි අවසාන මරණසන චිතිය පහළ වෙන්නේ නමුත් අර කලින් ඇති වෙච්ච නිකාන්තිය අනුව තමයි ඉදිරි භවයේ සැකස්මක් සිද්ධ වෙන්නේ කියන එක තමයි තේරුම් ගත්තේ සංඝාස දුර්වලයි මේ අවස්ථාවේදී දුර්වලයි හැබැයි ප්‍රතිසන්දිය නම් දුර්වල නැහැ එහෙම එහෙම බොහොම පින් ස්වාමීන් වහන්සේ මම හිතනවා තවත් අපේ ප්‍රශ්න කීපයක් නම් අහන්න පිරිස ඉන්නවා ස්වාමීන් වහන්සේ වහන්සේගේ වෙලාව කොහොමද කියන එක තමයි අපිට තියෙන ගැටලුව අහන්නක බලන්න තව තුන් දෙනෙක් ඉන්නවා අපි එහෙමනම් ඒ තුන් දෙනාගේ ප්‍රශ්න වලින් නවත්තමු බලමු ප්‍රශ්න වල හැටියට ඒ බණ ප්‍රශ්නද නැත්නම් ධර්ම දේශනාවක ප්‍රශ්නද අවස්ථාවක් තියෙනවා එහෙමයි අපි බලමු සුජාත මහත්මිය ඔතුමිට යමු වෙනවා තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මට ප්‍රශ්න දෙකක් මේ දෙවෙනි එක දැන් අහන්න යොමු වුණේ ස්වාමීන් වහන්සේ හිතට පළමු ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අවිද්‍යාවට ඔබ වහන්සේ දේශනා කළා නොදන්නාකම කියලා ඒකට ඒ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් සමාවෙන් ස්වාමීන් වහන්සේ අයෝනිසී මනසිකාරය හේතු වෙනවා ස්වාමීන් වහන්සේ මම දේශනාවකදී ඇහුවා එහෙම අයෝනිසික භාවය කියලා නොදන්නාකම සහ අයෝනිසෝ මනසිකාරය කියලා ඒක නිවැරදි කරන්න ස්වාමීන් වහන්සේ ඔව් අයෝනිසෝ මනසිකාරය නිසා කාමච්ඡන්දේ හැදෙනවා කාමච්ඡන්දේ නිසා අවිද්‍යාව හැදෙනවා අයෝනිසෝ මනසිකාරය අවිද්‍යාවට හේතු වෙනවා ඒක සූත්‍රයේ දේශනා කළා එහෙමයි ස්වාමීන් වහන්සේ මම එහෙම තමයි හිතාගෙන හිටියේ ඒක හරි දෙවැනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ දැන් කම්ම නිමිති ගති නිමිති මරණාසන්න චිත්ත වීතියේදී අපිට ඒ විදිහට ඇති වෙන විට යම් දෙයක් අපි මරණය සිදුවන අවස්ථාවේ පිරිත් කියනවා කරපු පින්කම් ඔක්කොම නොහි කරනවා එතකොට ස්වාමීන් වහන්සේ ඒ ශබ්දය ඔස්සේ ඒ මොහොතේ අපිට අරමුණක් ගන්න පුළුවන් වෙනත් ස්වාමීන් වහන්සේ වෙනවා ඒ මරණයේදී වෙනවා නේද ස්වාමීන් වහන්සේ හොඳයි බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි තෙරුවන් හොඳයි ලක්ෂ්මී මහත්මිය ඔබතුමීට අවස්ථාව තියෙනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ දේශනා කළා වගේ දැන් අපි විදර්ශනාවේදී එක එක ධර්ම ඇහිඳිනානේ ස්වාමීන් වහන්සේ එතකොට හැම ධර්මයකම තියෙනවානේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ටාමි කියලා එතකොට ස්වාමීන්සේ දැන් හැම එකටම ආවේනික ලක්ෂණය ඒ කෘත්‍ය ඒ කියන්නේ ආසන්න කාරණේ එහෙම අපි කොහොමද ස්වාමීන්සේ දැනගන්නේ ඒවා අපි ඉගෙනගෙන තියන්න ඕනේද නැත්නම් ඒවා එක එක දැන් කෘත්‍ය වගේ ලක්ෂණ නම් අපිට ওই පොත්වල එහෙම තියෙනවා එහෙම නැතුව ආසන්න කාරණේ වගේ ඒවා කොහොමද ස්වාමීන්වහන්සේ හැම එකම අපි දැනගන්නේ ඒවා අපි ඒ දැනගන්න විදිය තමයි මට දැනගන්න ඕනේ ස්වාමීන්වහන්සේ ආසන්න යම් කිසි ධර්මයක ආසන්න කාරණය සමහර ධර්මවල ආසන්න කාරණේ තමන්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් සමහර ධර්මවල ආසන්න කාරණය යම් කිසි ගුරුවරුගේ උදව්වෙන් දැනගන්න වෙනවා දැන් සමහර ආසන්න කාරණා තියෙනවා නමුත් ඒක ටිකක් කවුරු හරි කියලා දෙන කල් හරි එහෙම නැත්නම් හිත භාවනාවෙන් මෝරණකල් Tamante තේරෙන්නේ නැතුව යනවා. සමහර ධර්ම කාරණා ඇති වෙනවා ආසන්න කාරණා පිළිබඳව ගුරුවරයෙකුගෙන් අහලා පොතපතෙන් අහලා දැනගෙන කියලා දුන්නත් ඒක ප්‍රාය හිතා ගන්න පුළුවන් ඒක එහෙම වෙන්න ඇති කියලා ඒක අනුමානිකයි ප්‍රත්‍යක්ෂ නැහැ. භාවනාවකට ගියායින් පස්සේ ඒක Tamante සමහරලාට කියලා දුන්නත් ඒ හිතාගෙන හිටියත් ඒක වෙන්නේ කොහොම වෙන්නේ මෙහෙමයි කියලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ ඒ මට්ටමට යන්න තමන්ගේ හිත මැචුව වෙලා නැති නිසා.
හැබැයි ටිකක් ඉස්සරහට යනකොට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේකේ තියෙනවා සමහර ධර්ම කාරණා වල තිබෙන ආසන්න කාරණේ ඒකේ පදට්ඨානය පච්චපට්ඨානය තමන්ටම හොඳට තේරුම් ගන්න පුළුවන්. සමහර ධර්ම කාරණා වල පදට්ඨාන පච්චපට්ඨාන ආසන්න කාරණා එහෙම එකපාරම තමන්ට තේරෙන්නේ නැහැ, උදව්වක් අවශ්‍යයි. අනිත් කාරණේ තමයි මේ සියල්ලම හිත සමාධිය හොඳට වැඩිගෙන යනකොට සමාධිය තර වුණාන් පස්සේ පොඩි වෙලාවකදී ඉතාමත්ම යොමු කිරීම මාත්‍රෙන් තමන්ට තේරුම් ගන්න පුළුවන්. ගුරුවරයෙක් කියලා දුන්නා වුණා සමහරව තේරෙන්නේ නැහැ. ඒක නිසා ඔය පොතපතේ තියෙන දේවල් පොතපතේ තියෙන්නේ විශේෂයෙන්ම ඔය ගෞරවනීය ස්වාමින් වහන්සේලා භාවිතා කරලා උන්වහන්සේලාගේ නුවණින් දැනගත් දේවල් තමයි පොතට එක්කාසු කරලා තියෙන්නේ. සමහර ඒවා උදව් උදාහරණෙම දාලා තියෙන්නේ මේ ඒ වටපිටාවේ මිනිස්සුන්ට පොදු දේවල් වලින් එහෙම කියලා තියෙනවා විස්තර කරන්න. ඔය භාවනා සම්බන්ධයෙන් කියන දේවල් ගොඩාක් ඔය ස්වාමීන් වහන්සේලාගේ අත්දැකීම් එක්ක තියෙන දේවල්. හැබැයි ඒ ස්වාමීන් වහන්සේලා ඒවා එහෙම කියලා ලියලා තියෙන්නේ උන්වහන්සේලාට ඒක දකින්න පුළුවන් නුවණක් කියලාට තිබිච්චින්ද. හැබැයි ශ්‍රාවකයාට ඒක නැහැ. ශ්‍රාවකයා ඒ කියන අනුසාරයෙන් හිතා ගන්න ඕනේ. හැබැයි ශ්‍රාවකයාට එහෙම කිව්වොත් සමහරට ගැටළු සහගත තැන් ඇති වෙනවා ඒක තේරෙන්නේ නැති නිසා. ඒක නිසා ඒක දකින්න හොඳට හිත සමාධි වෙනකොට බලා ගන්න පුළුවන්. අනිත් එක මෙනෙහි කරගෙන යනකොට හැබෑවටම මේක මේ අහවල් කාරණේ තමයි කියලා තේරුම් ගන්න පුළුවන්. ආසන්න කාරණේ මෙහෙම තියෙනවා. අපි මෙහෙම හිතුවොත් එහෙම පිපාසයට ආසන්න කාරණේ මොකද්ද කියලා ඇහුවොත් එහෙම වියලි ගතියනේ, වේලෙනකොටනේ තේරෙන්නේ ඩ්‍රයි ගතියනේ. ඒක නිසා පිපාසයක් හැදෙන්න ඇති වෙන්නේ පිපාසයේ ඇති වෙන්න හේතු වෙන කාරණේ තමයි ඩ්‍රයි ගතිය, වියලි ගතිය. ඒක තමයි පිපාසයක් හැදෙන්නේ. පිපාසය නැති වෙන්න ඇහුවොත් එහෙම මොකද්ද ආසන්න කාරණේ කියලා? වතුරුනි. ඔය වගේ දෙක තුනක් බලාගෙන යනකොට ඊළඟට තවත් එකක් බැලුවොත් එහෙම ඔය අනුසාරයෙන් ගිහිල්ලා ඔය හිත් දැන් දැන් මෙහෙම මිනිස්සු මේ ප්‍රවෘත්ති බලනවා, ප්‍රවෘත්ති අහනවා, ප්‍රවෘත්ති බලනවා. ඊළඟට බලන්න හිත කෝපිත කරගන්න, තරහ ඇති කරගන්න. ඒ සිද්ධිය දිහා බලන්න. ඒ සිද්ධිය දිහා බැලුවාන් පස්සේ තරහ ඇති කරගන්න, තරහ ඇති වෙන්න ඕලාරික මට්ටමේ මේක ඕලාරික මට්ටමේ. තරහ ඇති වෙන්න හිත කුපිත කරගන්න හේතු වෙච්ච ආසන්න කාරණේ මොකද්ද? ආසන්න කාරණේ තමයි ප්‍රවෘත්ති බැලි. ඒකනේ. ඒක ප්‍රවෘත්ති බලපු නිසානේ ඔක උනේ. පටිච්චසමුප්පාදයට ගිහිල්ලා බැලුවාන් පස්සේ ඒ ගති ඇති වෙන්න හේතුව ඇවිල්ලා තමන්ගේ ඇහැයි තමන්ගේ කනයි දෙක කොම්පියුටරේ ස්පර්ශ වෙච්ච එක. ඒක නිසා පස්සපච්චා වේදනා එතනින් යනකොට. හැබැයි සාමාන්‍යයෙන් අපිට එච්චරම සියුම් විදිහට කල්පනා කරන්න බැරි වුණොත් එහෙම අපි සාමාන්‍යයෙන් බලනවා මගේ මේ තරහ ඇති වෙන්න හේතුව මොකක්ද? හේතුව තමයි මං අරක දිහා බලපු හින්දා. ඒක නිසා ඒක තමයි ආසන්න කාරණේ, ඒක තමයි හේතුව. ආන්න ඒ වගේ හරියටම ආසන්න කාරණේ පදට්ටානේ ස්පෙසිෆික්ලි බලනකොට හරියට පින් පොයින්ට් කරලා බලනකොට අර පටිච්ච සමුප්පාද නාම රූප ධර්ම අංග වලට යනවා. භාවනාවක යෙදෙනකොට අපි එච්චර ගැඹුරට යන්නේ නැතුව එහෙම තේරෙනවා නම් අවස්ථා තියෙනවා, තේරෙනවා හොඳයි. නැත්තම් තියෙන්නේ මොකද්ද? මේ ඒ වෙලාවට ක්‍රියාත්මක වෙන්නා වූ ඔබ්ජෙක්ට්ස් බලනවා ලෝක ව්‍යවහාරක වශයෙන්. ඒ විදිහටයි ආසන්න කාරණාව පදට්ටානේ ලක්ෂණ ධර්ම වල ඒවට හුදු ආවේනික ධර්මනේ. ඒ විදිහටම ගැළපෙනවා. ගොඩක් පිං සම්තේ කියන්නේ අපිට හතරම වැටහෙන්නේ නැතුණත් ලක්ෂණ රසේ කෘත්‍ය ස්වභාවය ඒව වැටහෙන ඒවා බැලුවහම ඇති නේද? සවස මෙනෙහි කරන වෙලාවට වැටහෙන ටික විතරක් දැන් ආසන්න කාරණේ වැටහෙන්නේ නැත්නම් ලක්ෂණයයි කෘත්‍යයයි විතරක් මෙනෙහි කරත් ඇති ඒ වගේ නේද? සවස එහෙමද?
එහෙම හොඳයි. එහෙම ලක්ෂණය බලාගෙන යනකොට ඇත්තටම ලක්ෂණයම තමයි රසය කියලා කියන්නේ. මේ කෘත්‍ය රසය කියන්නේ යම්කිසි ධර්මයක ලක්ෂණ ස්වභාවයක් තියෙනවා නම් ඒ ලක්ෂණය තමයි කෘත්‍ය ස්වභාවය ක්‍රියාත්මක කරන්නේ. ඊට පස්සේ කාරණා දෙකයි තව තේරුම් ගන්න තියෙන්නේ. ඒ තමයි පදට්ඨානය ආසන්න කාරණය. ඒක සමහරවගේ තේරෙනවා සමහරව තේරෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන වරි වෙන්නේ නැතුව වැටහෙන ටික ගලපගෙන යනකොට හැබැයි මේ එහෙම නොවැටෙහි තින්න ඉස්සරහට යනකොට මේකයි මේකේ කාරණේ කියලා නිකන් තමන්ට හිනාවකුත් එක්ක ඒක වැටෙනවා. ඒ සාදු සාදු ගොඩාක් පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි බොහොමසෙට. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි අපි අවසාන ප්‍රශ්නේට යමු වෙනවා හිරන්ති මහත්මියට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරනි. මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් නිකාන්ති උපාදානයේ නිකාන්ති තණ්හාව කියලා ස්වාමීන් වහන්සේ මෙන්ෂන් කරේ මොකද්ද? නිකාන්ති කියලා කියන්නේ ඇලීම. බැඳීම ඇලීම කියලා කියන එක බැඳීම කියන එක තමයි නිකාන්ති කියලා කියන්නේ. ඒක ඒ නිකාන්ති කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා මෙහෙම. ඒකත් අපි මේ ප්‍රශ්නේ අහපු නිසා කියලා දෙන්නම් කියන්නම්. වචන භාවිතාවේ තිබෙනවා මේ මෙහෙම එකක්. ඕලාරික දේවල්ට තදින්ම කාගෙන යන ගතියට ඒ වාගේ දේවල්ට කියලා ඒ වාගේ දේවල්ට පාවිච්චි කරලා තියෙනවා උපාදාන තණ්හා වචන භාවිතා කරලා තියෙනවා රාග. ඊට පස්සේ ওই වගේ මේ දේවල් තියෙනවා. හැබැයි මේ සියුම් ධර්ම වල වැඩ කරන යම් යම් හිත ගනුදෙනු කරනවා. හැබැයි තණ්හාව නෙවෙයි. ඒ කියන්නේ තණ්හාව නොවෙනවා කියන්නත් බෑ වෙනවා කියන්නත් බෑ. හැබැයි ඕලාරිකනේ. ඒ වගේ තැන්වලදී භාවිතා කරපු වචන කීපයක් තුන එකේ දෙකක් තමයි ඡන්දය සහ නිකාන්තිය කියලා කියන්නේ. දැන් අපි මෙහෙම බනිස් කෙඩියක් තිබුණොත් එහෙම බනිස් කෙඩියට හරීම ආසාවක් ඇලීමක් ලෝභයක් ඇති වෙනවා. ඒක අපි ඒ වචන වලින් කියන්නේ නැතුව අපි කියනවා ලෝභකම නැත්තම් පෙරේතකම කියලා. ආසාව කියලා කියනවා ඕලාරික ගමේ භාෂාවෙන්. ධර්ම භාෂාවට ගියාන් පස්සේ ඒකට කියනවා බනිස් වලට ආසාව සහ තණ්හාව කියලා කියනවා. ඊළඟට ওই විදිහට විස්තර කරගෙන යනකොට තියෙනවා රූපයට ආසාව රූප තණ්හාව, සද්දේට ආසාව සද්ද තණ්හාව, ගන්ධ තණ්හා රස තණ්හා, ඊළඟට ස්පර්ශ තණ්හා ධම්ම තණ්හා කියලා තියෙනවා. හැබැයි මේ මෙහෙම එකක් තියෙනවා. දැන් ඔය තණ්හා කරන වැඩේ අපි හිතමු යම්කිසි කෙනෙක් ධානයක් ලබාගෙන ධානයකට සමවැදිලා ඉන්න ටිකක් ආසා ගතියක් ඇති වෙනවා. ඒ ආසා ගතිය ඇවිල්ලා නිකන් අර බනිස් කෙඩියකට පාන් කෙඩියකට තණ්හා කරන වගේ එකක් නෙවෙයි. ඒකේ ඇතුළත තියෙන ධර්ම මට්ටමේ තිබෙන්නා වූ හොඳ කුසල ධර්ම වලටත් හිත ඇදී යන ගතියක් තියෙනවා. ආන්නේ ඒ වගේ අවස්ථාවලදී පාවිච්චි කරන වචන දෙකක්, ඒ වචන දෙකේ එකක් තමයි ඡන්දය, අනිත් එක තමයි නිකාන්තය කියලා කියන්නේ. ඒ නිකාන්තියේ භාවිතා කරන්නේ ගොඩාක්ම සියුම් වූ මනෝ ධර්ම සම්බන්ධයෙන් පාවිච්චි කරලා තියෙන, අනිත් තැන්වලත් පාවිච්චි කරලා තියෙනවා. නිකාන්ති කියන එක පාවිච්චි කරලා තියෙන වැඩිපුරම ඔය මනෝමය ධර්ම සලකුණු ආන්නේ වගේ තැන්වල සියුම් ධර්ම වලට මනෝමය. දැන් අපි හිතමු මේ මම අර ඉස්සෙල්ලා කිව්ව මේ නිදාගෙන ඉන්නකොට අපිට හැදෙනවා ආලෝකයක් නොවන්නා වූ ආලෝකමත් මනෝමය ආලෝකමත් ගතියක් ඒ කියලා. හොඳට කල්පනා කරලා බලන්න එතනදී මම ඉතින් ඒක හොඳයි කියලා ආසා කරගෙන ඉන්න. එතනදී තණ්හාව කියලා භාවිතා කරන්නේ නැහැ. හේතුව ඒක මනසේ හැදිච්ච නිකන් තමන් දවසේ කරපු දෙයක් නිසා ඒකේ චිත්ත ප්‍රමෝදේ ඇති වෙච්ච ඉඳ වෙන්න පුළුවන්. ඒකට නිකන් හරි සෞම්‍ය නිකන් බැඳීමක් ඇති වෙලා යනවා. එවැනි අවස්ථාවේදී භාවිතා කරනවා මොකද්ද? නිකාන්ති කියලා. ඒ වගේ තමයි මරණාසන්න අවස්ථාවේදීත් ඔය නිකාන්ති ගුණේ ඡන්ද ගුණේ ඇති වෙනවා. තේරුම් ගන්න. හැමදෙන්නේ තව ප්‍රශ්නයක් තියෙනවා. නිකාන්ති එතකොට උපාදානියත් එක්කමද ඒක පාවිච්චි කරන්නේ? නිකාන්ති උපාදානිය කියලායි මට ඇහුනේ නා. ඒකාන්තිය වෙනුවට උපාදානිය කියන.
ඒක නිකාන්තිය හරි උපාදානය හරි කියන වචන දෙකම එක සමානයි. අන්න හරි. අන්න හරි. ඒක තමයි ගැලපෙන්නේ. අනිත් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගති නිමිති, කර්ම නිමිති කියලා තුනක් කිව්වා. ඒ තුනම ඒවා ඇත්ත වශයෙන්ම ඒවා මරණාසන්න මොහොතේදී මේ හට ගන්න දේවල්ද? මරණාසන්න අවස්ථාවේදී ඇති වෙන්නේ ඒක ගැන මෙහෙමයි. ඔකේ පොඩි මේ හරි ගැස්සීමකුත් කරන්න ඕනේ. අපි හිතාගෙන ඉන්න මරණාසන්න අපි හිතාගෙන ඉන්න මරණාසන්නයයි ධර්මයේ විස්තර කරන මරණාසන්නයයි අපි හිතාගෙන ඉන්න මරණාසන්න සිතුයි ධර්මයේ විස්තර කරන්නා වූ මරණාසන්න චිත්ත වීතියයි කියලා කියන්නේ දෙකක්. ඔය 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 ප්‍රශ්න කොහොම ඇති වෙලා තියෙන්නේ ඕකේ. ඒක නිසා අපි ওই දෙකම ඉතින් තේරුම් ගන්න එක හොඳයි. දැන් මම පොඩි කතාවක් කියන්න. ඒ තමයි දැන් ඔය සරියුත් ස්වාමීන් වහන්සේ දවසක් මේ ඔය මිනිස්සෙකුගේ ගෙදරකට වඩිනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා අවුරුදු ගාණක්ම මේ මිනිස්සු මරණ ජොබ් එක කරලා ඉතින් එයා මරණාසන්න අවස්ථාවට ආවා. මරණාසන්න අවස්ථාවට ආවාය කියලා කියන්නේ මේ ඔන්න මෙන්න මැරෙන්න තව තප්පරයක් කියන එක නෙවෙයි. තව තප්පරයකින් මැරෙනවා කියන එක නෙවෙයි මරණාසන්න අවස්ථාවට ආවායි කියලා කියන්නේ. යා මේ මරණ ඇඳේ ඉන්නවා. හැබැයි ඊට කලින් දවසකට දෙයකට කලින් එයාට මේ එක එක කරලා තියෙන වැඩ හින්දා ඉලිප්පිලා එන මනෝමය චිත්ත පින්තූර පේන්න පටන් ගත්තා. බල්ලු එනවා, යක්කු එනවා, ගිනිමැල පේනවා, කළුවර පේනවා. ඒක නිසා මෙයාගේ මනසේ හැදෙන දේවල් ඔය ඇති වෙන්නේ. ඕක නිකන් සමහරලාට මනෝ වෛද්‍යවරු එක එක જાති කියන ඕකට. එතකොට මේ මිනිස්සයා කරපු දේවල් වල බලයේ හින්දා තමයි ඔය එක එක පින්තූර එන්න පටන් ගන්නේ. ඒ නිසා ඒ මිනිස්සයාගේ හිතට ඒක හොඳට හැබෑ දෙයක්. ඒ මැරෙන්න යන එක්කෙනාගේ හිතට ඒක හැබෑවටම පේන දෙයක්. හැබෑවටම දැනෙන දෙයක්. හැබැයි ඒක අනිත් අයට පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ගිනිමැලයක් එයාට පේනවා, කළුවරක් එයාට පේනවා, බල්ලු එයාට පේනවා, අනිත් වටපිටාවෙ ඉන්න කිසි කෙනෙකුට පේන්නේ නැහැ. හැබැයි මේ පේන හැම දෙයක්ම එයාට සජීවී ගතියක් තියෙනවා. පණ තියෙන බලවත් දෙයක් වෙනවා. අනිත් මිනිසුන්ට ඒක එහෙම ලක්න්නේ නැහැ. එතකොට මෙයා මේ මැරෙන්න යන්නේ කියන ප්‍රතිචාර දක්වන්නේ වටපිටාවේ ඉන්න මිනිසුන්ට පේනේවට නෙවෙයි. එයාගේ මනසට පේන එකටයි. ඒක නිසා එයා කෑ ගහන්නේ. ඒක නිසා එයා ඒකට ප්‍රතිචාර දක්වන්නේ. ඔය විදිහට මේ මිනිස්සයා මේ දවසකට දෙයකට කලින් සමහර අය සතිගණන් ඔය වගේ ප්‍රතිචාර දක්වන අවස්ථාවකදී සැරියුත් හඳුරේ ගෙදරට වැඩම කරා. ඔය ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? ගති නිමිති. ඒ කියන්නේ යා ඉන්න යන්න ඊළඟට යන්න තියෙන තැනට අදාළ පින්තූර තමයි ඉන්නේ. ගති නිමිති 15. ගති නිමිති 15 එකගෙන එනකොට ඒක වෙනස් කරන්න ඕනෑයි කියලා මේ පිහිටක් වෙන්න ඕනෑයි කියලා මේ සරියුත් හාමුදුරන්ට හිතුණා. උන්වහන්සේ පින්දපාතේ වැඩම කරා. ඒක නිසා එයාට ඉස්සෙල්ලා ආපු අකුසල විපාකවලට විපාකයෙන් ඇදගෙන යන්න තිබෙනා වූ ඒවට වේව වෙනස් කරලා ඒ රූප වෙනස් කරලා උන්වහන්සේ පුණ්‍ය කර්මයක චිත්‍රයක් හදලා දුන්නා. ඒ කියන්නේ උන්වහන්සේ වැඩියට පස්සේ මේ මිනිස්සයා අර මේ හදලා තිබිච්ච දානයක් පූජා කරා. ඒක අවසානයේදී මතක් වුණා. ඉතින් එයාට ඉස්සෙල්ලා සතියක් වෙනක පරණේව උඩුප්පලා දුන්නේ කර්ම නිමිති ආවා. ගති නිමිති ආවා, මතු වුණා. හැබැයි ඒක වෙනස් කරා. වෙනස් කරා ඒ පරණ අකුසල ඒවා වෙනුවට රිප්ලේස්මන්ට් එකක් දුන්නා. කුසල වශයෙන්. ඒක එල්ලිලා තමයි යා මැරිලා ගියා. ඊට පස්සේ දිව්‍ය ලෝකයේ ඉපදුනා. එතකොට
දැන් බලන්න හැබැයි චුතිචිත්තේ කියන එක ඇවිල්ලා දවස් ගණන් ඒවි යතියින්නේ නැහැ ඒක නිකන් ක්ෂණයකින් ඉවරයි ආව ගියා ඒකට මතු වෙන්නේ අර පරණ එකේ ඉන්නත් පුළුවන් ඒ වෙලාවට තියෙන එකේ ඉන්නත් පුළුවන් ආන්න එහෙම එකක් තියෙන සමහර වෙලාවට තියෙනවා ඒ චිත්ත වීති එක වැඩ කරනකොට ඒකට ආපු එකේමත් තෙල්ලෙනවා එහෙම නැත්නම් ඒ තිබිච්ච එක පරණ එකේ ඉන්නේ එතකොට ওই විදිහට තමයි අනිත් එක තමයි ඔය මේ කර්ම නිමිති ගති නිමිති කියන ඒවා කර්මය කියලා කියන්නේ තමන් කරපු දේවල් කරපු විදිය මතක් වෙනවා ක්‍රියාව මතක් වෙනවා චේතනා මතක් වෙනවා අනිත් එක තමයි මේ කරනට ආධාරකයක් වෙච්ච සිද්ධ ළඟපාත තිබිච්ච දෙයක් තමන්ට පේන්නේ පෙනී යනවා ඉදලක් කොස්සක් වෙන්න පුළුවන් මලක් පහනක් වෙන්න පුළුවන් කොඩියක් පින්තූරයක් වෙන්න පුළුවන් ඔය වගේ යම්කිසි සලකුණක් ඇති වෙනවා ඒක ඇවිල්ලා කර්ම නිමිත්ත හැටියට සලකනවා ඊළඟට යම්කිසි එකාකාරී හෝ වේවා විවිධාකාරී හෝ වේවා යම්කිසි සලකුණක් එන්න පුළුවන් හැබැයි ඒක මෙහි Taman දැකපු එකක් නෙවෙයි Taman කරපු එකක් නෙවෙයි කරපු ක්‍රියාවකට සම්බන්ධතාවයකුත් ඒකේ නැහැ හැබැයි ඒක අමුතුම එකක් ඒ වෙලාවට ඒක නිසා මේ අමුතුම දේ ඇවිල්ලා මෙහා පැත්තේ එකක් නෙවෙයි ඒක එහා පැත්තේ එකක් කියලා සලකනවා ඕක තමයි ගති නිමිත්තේ කියලා කියන්නේ ඔන්න ඔය විදිහටයි ඕක විස්තර වෙන්නේ තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි බොහොම පින් ස්වාමීන් වහන්සේ මම හිතන එක බොහොම ප්‍රයෝජනවත් වුණා අපිට මේ අවසානයේ පැහැදිලි කිරීමත් ස්වාමීන් වහන්සේ එතකොට අවසාන මොහොතේ පිරිත් සජ්ජායනා කිරීම වගේ දේවල් ඥාතීන් එකතු වෙලා කරනවා කියනකොටත් අර කලින් ආපු ගති නිමිති වෙනකොට යාට ඊට පස්සේ ඒ චිත්ත ප්‍රවාහය වෙනස් වෙලා කුසල අරමුණක පීඨන්න අවස්ථාව ලැබෙනවා වගේ දේවල් වෙන්නේ මේ විදිහට ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම සත්පුරුෂයෙක් කළ යුතු දෙයක් තමයි ඒ හැම වෙලාවෙම එයා අනිත් කෙනාගේ හිතේ මේ පින්තූරිය වෙනස් කරලා දාන්න ඕනේ එහෙම දැනගත්තොත් එහෙම හැබැයි මෙහෙමයි වර්ධින තැනුත් නැත්තෙම නැහැ වර්ධින තැනුත් නැත්තෙම නැහැ වෙන අර අශෝක රජුරන්ට වෙච්ච එක දෙනවා ඒ කියන්නේ අශෝක රජුරන්ටත් ගොඩාක් පින්කම් කරගෙන ගිහිල්ලා අර කාන්තාවක් පවන් ගහන්න ගිහිල්ලා වැඩි වැරදුනානේ ඒක නිසා අපිට හැම වෙලාවෙම කෙනාගේ සිචුවේෂන් එක දැනගන්න ඕනේ. යාගේ අවස්ථාව හොඳට දැනගන්න ඕනේ. මෙයාගේ මනස මේ විදිහට රකින්න ඕනේ කියලා. ඒ අර මේ මහත්තයා කියපු හැටියට අපි කරන්න ඕනේ වෙන්නේ සත්පුරුෂය හැටියට යම්කිසි අකුසල යම්කිසි සටහනක් එයා ඇවිල්ලා ඒ අකුසල සටහනක් එක්ක ගනුදෙනු කරගෙන ඉන්නවා කියලා දැනුනොත් පුළුවන් උපකාරයක් කරලා එයාට අලුත් හොඳ සටහනක් ලබා දෙන්න පිටක් ලබා දෙන්න කතා කරන එක හොඳයි. එතකොට ඒක අර සරියුත් සාමුදුරුවන්ගේ මට්ටමෙන් නැති වුණත් අපේ මට්ටමින් අපිට පිටක් සරසා දෙන්න පුළුවන් වෙයි. එහෙම වෙනස් කරන්න පුළුවන්. හොඳයි සායනාස ප්‍රමාණ පින් මං හිතන්නේ අපිට වැඩසටහන නිමා කරන කාලය ඇවිල්ලා තියෙනවා. මම ඉතාමත්ම ගෞරවයෙන් ජෝතිපාල මහත්මයාට යොමු වෙනවා අද පුණ්‍ය අනුමෝදනා කිරීම සඳහා. ඉන්පසු නැවත වරක් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට යොමු වෙනා වැඩසටහන නිමා කරන්න. ජෝතිපාල මහත්මයා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සියලුම කල්යාණ මිත්‍ර මිතුරියන්ගේ අවසරයි. අද දින අපි පටිච්චසමුප්පාද ධර්මතාවයන් හා ඒහා සම්බන්ධ භාවනාව එහෙම නැත්නම් තීය පවත්වා ගැනීම ගැන ඉතා වටිනා ධර්ම සාකච්ඡාවක් පැවැත්වුවා. මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඉතාම ගැඹුරුයි. අවබෝධ කරගැනීමට ඉතාමත්ම අපහසුයි. එම නිසා මේ ධර්ම වැඩසටහන නැවත නැවත අසා තිහිපත් කරගැනීම ඉතාම වැදගත් කියලයි මම හිතන්නේ. මෙම ධර්ම කාරණා අප වෙත අද දින පැහැදිලි කර දෙන්න ලැබුවේ අවසරයි නම කියන්න පින්වත් වැලිමඩ ජිනාලංකාර ස්වාමින් වහන්සේ. පින්වත් ස්වාමින් වහන්සේට මෙම පුණ්‍ය ක්‍රියාව ස්වාමින් වහන්සේ පතන අයුරින් ඉතා පහසුවෙන් නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වේවා. ඒ ස්වාමින් වහන්සේගේ සියලුම ශාසනික කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පින්වත් ස්වාමින් වහන්සේගේ දෙමව්පියන්ද ගුරු බෞතුන්ටද මේ පින් අත් වේවා.
එමෙන්ම මෙම ධර්මදේශනා මාලාව සංවිධානය කිරීමට බොහෝ සෙයින් බෙහෙතමාන්ති වී කටයුතු කරන තුසිත රාජපක්ත මහතාට සහ ජයන්ත රත්නායක මහතාටත් ඒ අයගේ පවුල්වල සියලුම දෙනාටත් මේ පින්නත් වේවා උතුම් නිවනින් තැනතීමට හේතු වාසනා වේවා ඒ වගේම සියලුම කල්යාණ මිතුරු මිත්‍රියන්ටද නිවන් මඟ පෑදේවා තෙරුවන් සරණයි සාදු එහෙනම් අපි තාමත්ම ගෞරවණීය නැවතවත් ස්වාමින් වහන්සේට වෙනවා ස්වාමින් වහන්ස අද දවසේ වැඩසටහන් නිමා කරන ලෙසට තෙරුවන් සරණයි හොඳයි සෑම දිනාටම තෙරුවන් සරණයි අද පින්වත් අපේ ජයන්ත රත්නායක මහත්මයා ඉතින් අපිට මතක් කරලා ඒ වගේම ධර්ම වැඩසටහන සංවිධානය කරගත්තා ඒ වගේම මට මැසේජ් එකක් එවලා තිබුණා තුසිත රාජපක්ෂ මහත්මයා මේ ධර්ම දේශනාව තියන්න බලාපොරොත්තු වෙනවා කියලා ඉතින් සතියක් තමයි ධර්ම දේශනාවල් සඳහා අපි කාල වේලාව යොදාගත්තොත් හොඳයි කියලා දැනට ඉතින් තීරණය වෙලා තිබෙන්නේ. ඉතින් ඒකත් ප්‍රයෝජනයක්. ඉතින් කෙසේ හෝ වේවා අද සියලු දෙනාම එක්කාසු වෙලා තමන්ගේ ජීවිතයේ තේරුම් ගන්නට ගැඹුරු ධර්මයේ තේරුම් ගන්නට විශාල උත්සාහයක් දරුවා අද විශේෂයෙන්ම මේ වැඩසටහන මේ විදිහට ප්‍රශ්න ඉදිරිපත් කරගෙන සාකච්ඡාවක් හැටියට පවත්වන්නට අදහස් කළේම මේ පහුගිය කාල වකවානුවේ අහපු කියපු දේවල් එක්ක යම් යම් ගැටළු සහගත තැන් ඇතිවෙන්න ඇතේ කියන විශ්වාසය අපිට තිබිච්ච නිසා ඒ වගේම තමයි සමහර ප්‍රශ්න ඉතාමත්ම වැදගත් ඒ ප්‍රශ්න ගැන ප්‍රශ්නයක් කියලා කියන්නේ උත්තරයක් හාරගන්න ධර්ම කාරණා ටිකක් මතු කරගන්න හාරගන්න ආයුධයක් වගේ දෙයක්. ඒක නිසා මේ අහපු ප්‍රශ්න අහපු සෑම දිනාටම ගොඩාක් පින් සිද්ධ වෙනවා. සෑම දිනාට මේක ෂෙයා කරගන්න පුළුවන්. ඒ වගේම බෙදා හදා ගන්න පුළුවන්. ඒකේ ධර්ම මේ පිළිතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන දේවල්. ඉතින් මේ පින්වත්තුන් සෑම දිනාම තුසිත මහත්මයා සංවිධානය කරගෙන ඒ වගේම රත්නමේ අපේ ජයන්ත රත්නායක මහත්මයා සංවිධානය කරගෙන මේ පින්මුතුන්ගේ සහභාගීත්වයෙන් මේ පැවැත් වූ ධර්ම සාකච්ඡා දේශනා තුළින් උපදවාගත් සියලුම පිරිසුදු පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලෙන් සහ බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නය අනන්ත පරිමාණ ගුණානුභාව බලෙන් සෑම දිනාටම සැනසෙල්ලක් යහපතක් වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා තුසිත මහත්මයාටත් ඒ පවුලේ දරුවන්ටත් ඒ මහත්මීන්ටත් දෙමව්පියාදීන්ටත් ඒ වගේම මේ ධර්මයේ ඇසූ සෑම දිනාටමත් ප්‍රශ්නය ඉදිරිපත් කළා වූ පින්වත් මහත්මීන් සෑම දිනාටමත් ධර්මයේ මේ සාකච්ඡා සංවිධානය කළා වූ සම්බන්ධීකරණ කටයුතු ගොනු කරපු පින්වත් මහත්මීන්ටත් ජයන්ත රත්නායක මහත්මයාට සෑම දිනාටම නිරෝගී සැප වේවා මේ ධර්මයේ තව තව වඩාගෙන හිතාගෙන මෙනෙහි කරගෙන ඒ වගේම යෝනිසෝ මනසිකාරයේ පවත්වාගෙන නොපෙනෙන ධර්මයන් මතු කර කර හොඳට දැනගන්න ශක්තිය ලැබේවා ඒ වගේම ඒව හොඳට විවරණය කරගෙන මතු කරගෙන ඒ ධර්ම කාරණා හොඳට වටහාගෙන ධර්ම මාර්ගයේ ගමන් කොට මේ හේතුඵල ධර්මයන්ගෙන් මිදලා සෑම දිනාටම සංසාර දුකින් අත මිදී අමාමා නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න ලැබේවා මේ නිවන් ගමනේ යන්නා ප්‍රතිපදාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ උතුම් පින කුසලය සෑම දිනාටම නිවන් පිණිස උපනිස්සරයක් වේවා කියලා ආශිර්වාද කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි ආගතම් පටිපාටිය සද්ධා සීලං දයා සේන දයාවන් සපත්ත කොට තෙරුවන් සරණයි සම්මා සරණයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඔහොම පිළි